අපි ගොඩනගාගන්න සම්බන්ධතා අපි ගොඩ නගාගන්න බැලීම්. අපි ගොඩ නගාගන්න සිතුවිලී අපි ගොඩ නගාගන්න තැන දීන්දලම මොකක් දුවෙන්ට පටන් ගන්නේ නැන එක විය කෙන එක නැතිවෙලානය එක. මහුම් පිචේ සහිතම් භාසමානෝ නතක්ක රෝහෝති නරෝපමත්තු. ජිවිතට ගලපා නොගත්වොත් මේ මොන ධර්මයක් වනත් අපට ප්‍රතිඵල දායක නෑ කතාව කියනවා නොගැල පෙනදීගේ හෙවනැල්ල තදයි කියලා. වැරදි දකින්න පුරුතුවෙන්න එපා. පේනෙ මනොද පේනම වැදි යම් කාලෙද අපට සෑහෙන්න උදවකරපු මිනිස්සු සහමානව සබජතා. යම් කාලෙකද අපි ඉගෙනගත් අපට සෙවනදීපු ස්ථාන දිවා ගට ගත් කෙපිඩක්ෂේ සමහර සිද්ධවලද සහර බැහැරනවානි. එනි සසමේ උපමාහරි ප්‍රබලයි ඒවා ගැඹුරු විදර්ශනාවකට අපට පාර කියලනවා. විදුවර ෝකට පවත්න අනුශාෂන අතර පලවෙනිම සගතෝවාදය තමයි අරක සූත්‍රයේ අගට කියනකද හන්දන. අප්‍රමාධීවැන්න කියන. සිත් නිෙවේවා පහන් දැල්වේවා නැන පහන් දැල්වේවා සිත් නිවේවා. සූත්‍රදහරා ධර්මසාමීචය ආරම්භ කරන්න සූදානම්. ධර්ම සාමීචයක් කතා බහක් අපි හරි කැමතිීම නිස්විදිට කයියගහන්න කතාබා කරන්න බස්සකේ ගියත් ත්‍රියෝදරත ේක ගියත් එනතන් එන ටිකට වනත් කොච්චරක්නන් දෙදවල් කතා කරනවාද. වාද කරනවා. බාගයවතුන් වහන්සකෙත් මෙහම සිරිතක් තිබුණ නද කියෙලලා විටක මෙ සූත්‍ර දේශනා පිරික් සද්දි ඔබට හිතෙන්න්න පුළුවන්. ගමනක් විමනක් වැඩම කරගෙන අද්දී සමහරලාට අන්‍ය මත දරන්න කවරු හරි කෙනෙක්කින්න වනම් ගිහිල්ලටකක් සාමයචීයේ දෙලා කතා බහගරල එෙනවා. ඒ මත ඉවසවා අපි නම් වාදකර ගන්නවානිේ ඒ තමයි වෙනස අපි මේ ධර්ම සාමීච්චේදත් එහෙම අ්‍යමත ඉවසපු ඒ නිසාම සූත්ත දේශනාවකට නිමිත්ත ඇතිවුණු වටිනා සූත්‍ර දේශනාවක් සාකච්චාවට ගැන්න නමිතයි. සාමීච්චපටිපන්න ගුණෝපේත රාජකය පණ්ඩිත, නීතිගම චන්දිිම ස්වාමීන් වහන්සේ සූත්‍ර දහර සඳහාාවටිමකට වලලායාලා සාද කා දීල පහන් පිග වා . ඒ වගේම කලනගුනැති කැනි විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචායත් තරෙන්දු දනංජේවීට සිංහමාතත් සූත්‍ර දහරා දහම්ස භාවට එඩිය තෙරුවන සරණ හ කර පිළගන්න ඔබ තෙරුවන් සරණය. අද අපි ව සූත්‍ර දහරා වෙදී තේමා කරගන්නේ අංගුත්තර නිකායේ සත්්‍යක නිපාතයන අරැක සූත්‍රය. සත්්‍යක නිපාතය කෙලෙකවම පැහැදිලි කරුණු හතක්තියෙනවා. මි න්ස මේ අරක සූත්‍ර දේශනාවට පසුබිම් කාරණ අවමුලින්ම පැදිලි කරගන්න කැමති. වැඩ සටහන මෙහේවන ඔබටත්ට පෙරවගේ සම්පද්දායකත් එකතු වෙන කරන විශ්වවිද්‍යාලයේ ජෙෂ්ට කතිකාචාර්ය අපේ තරින්දු වීරසිංහ මැතිතුමාටත් ශ්‍රාවක බැහැම දෙනනාටම තුනරුවන් ග්‍යාශිරවාදයෙන් නීරූගී සම්පතු උදාවෙත්වා යන ප්‍රාර්ථනාවෙන් ආශිවාද කරන්න. අද අපේ සූත්‍රධාරා යුන් දහම් සභාවේ මාතෘකාව අරක සූත්‍ර හමයි අර මතකනේ ති අරක මේක වගේ තම ඒට අරක කියල කියන්න යමක් පෙන්නෙන දෙයක් නෙමේ අරක දෙන්නකො කියන එකක් න මෙත නරක කියන්න මෙතන බමුණගේ නම තමයි අරක තකට මේ සත්‍ර බුදුහාමුදුරුව වදාරන්න නිදහනය හේතුව මොකක්ද කියල තමයි පිස්සරලම හොයා ගන්නේ ඇයි මෙහම එකක් බුදු හාමුදුරු වදාළක එම. බුද්ධ දේශනාව හිමින් පිරික් සද්ධි පලත්්දි කියවද්දි. මයෝජනා කරනවා සෑම දරුවෙකුටම මත්‍රිපිටක බුද්ධ වචනය කියවන්න ආසනං ඒ කියවන්න එ කියවනකොට බලන්න ය ඔබට තියෙනවා සූත්‍රය තුළ විග්‍රහ කරන්නේ හේතුව පැදිලි කර ගැනකමැති ස්මිස දැන් අඹ ගෙඩියක් තියෙනවා එ බුදුහාමුදුරුව අඹ ගෙඩිය ගැන කියන්න කලින් අඹ ගෙඩිය හැදිච්චි විදිහ කියනවා. සූත්‍රදේශනාවල බොහොමයක් අපට හම්බ වෙන්නේ දැම අරක සූත්‍රය තර ඕකත් ඒ සූත්‍රය මරගැන කියල දුන්න රාගයේ තියන බලවත්කම නිසා විලින පීඩනයත් විරාගීවීම තුළ ඇතිවෙන සැනසිල්ලත් බුදුහාමුදුරු විග්‍රහ කරනවා. හැම සූත්‍රයකව බුදුහාමුදුරුව සසර මග සහන් නිවන් මග හරි ලස්සනට විග්‍රහ කරල තියෙනවා. හැම සූත්‍රයක්කම සසර මගත්තියනවා නිවන් මගත්තියනෝ. එම.කොට බුද්ධ දේශනාවිදි අපිට හම්බවෙන්නේ බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ හේත්තුව කොහොමදමඵලයක් ඇතිවෙන්න පාදක වෙල තියන කියලා.කොට හේතු බංගා නිරුච්චතය හේතුව නැති කරනවා මිසක් පලේ නැති කරල වැඩක් වැඩක්න කරන්න කියන මොකක් කරන්න කියරද හේතුව පිෙනන්න කියලා. අවිද්‍යාව පලේන අවිද්‍යාවට හේතු තමයි අපි අවිද්‍යා සූත්‍රදි කතාකද. එතකොට රාගය නිසා ගිනි ගන්නවනං බිරාගය සැනසිල්ලනං රාගේ ඇතිවෙන්න හේතුවයි බුදුහාදුරු පැහැදිලි කරන්නේ. මෙ අරක සූත්‍රයේදීත් බුදුහාදුරු පැහැදිලි කරන්නේ නිදහනය තමයි මේ අරක කියන බමුණා බොහොම සත්පුරර්ුෂ ගතියක් තිබුණු බ්‍රක්්මණයෙක්. අපේ අයට තියන ස්භාවයක් තමයි හොඳ ගොඩක් තිබිලා එක වැරැද්දත් තිබුණොත් උළුප්පන්නේ එක වැ. අපි යවුන් දහම් සභාවෙන් යෝජනා කරනවා ඔබා ද අරක සූත්‍රය හලා එහෙම කරන්න නැතිවී කියලා. ඒන්නේ බුද දේශනාවදමි අරක සූත්‍රයේදී අරකබමට දොස්නගනවා දොස්නත් දිබුදු හාදුරුව කියනවා ැ දස්නගන්න එපා. ඇයි දොස්නගන්න එපා කියල කියන්නේ කියද්ද. එතරදි කියනවා. අරක බමුණ කරන මේ මෙහෙවර ඒ කියන්නේ. රාග සිත මුදවලා විරාගී සිත් ඇතිකරවල බ්‍රහ්මලෝකයේ සිට පිහිටුවනවා. බ්‍රහ්මලෝක සිට පිහිටුවන කියෙන හර ගැඹරු දෙයක්. කියන්නේ මේ ප්‍රතජ්ජනයෙකු ලෙස මැරිලා අපට උපදින්න තියන භූමි අතර බ්‍රහ්මලෝකයට යමෙක් සිත එකතු කරවන වනං ඒ ශාස්තෘුවරය හරි සේෂ්ටයි. එතවට බුදහාදුරුව මේ අරක ගෙතිබුණු ශේෂ්ඨත්වය තමයි ශ්‍රාවකයන්ට කියන්නේ. අරක රාගී මිනිස්සුන්ව විරාගී බවට පත් කරලා සුගතිය තුළ සිත පිහිටුවනවා. එවිතරකුත්නෙමෙයි හැබැයි ඒ මාර්ගය නොවඩන කෙනෙක් උන්නොත් එහෙම එයා පරං මරණා දුග්ගතින් විනිපාතන් උපජ්්‍යති මරණයෙන් පස්සෙගිහින් දුගතියතුරුපදිනවා. එතකොට බ්‍රහ්මලෝකයට වඩා දුගතිහරි දුක් බරයි. ආන් ඔතනින් මුදවලා මෙතනට ගන්නවා කවුද අරක. ඔන්නඔේ අරකග තිබුණු මේ විරාගීකමට කරන අනුශාසනාව. තකොට රාගී කෙනෙක් විරාගී බබට පත්වෙන්න, කාරණා හතක් බුදුහාදුරුව දේශනා කර නොම අරක සූතරෙප අරකගෙ තියෙන කාරණාව පදනම් කරගෙන. කැන අපි මේ ලෝකයේ වේගයෙන් දුවන්නේ, අපි හිතන සතුටක් හොයාගෙන ඒ සතුට අපි හිතාන් ග එකක් එක එක්කෙනාට එක්කෙනට හරි වෙනස්සුන් මහත් මෙ හිතන දේ මට හිතෙන්නේන මම හිතන දේ මහත්වය හිතන්නේන තරින්දු සහිතන දේ ම හිතාන්නන ම හිතන දේ එතුම හිතන්නත් නෑ කෙනෙක් කියනවා සාමීන් වහන්සේ වගේ මට ඉන්න තිබු නම් මන්නන් ොහොම ඉන්න හෙම ඉන්න කියලා ඒ එයාට පේනවිදි සයිනාස කෙනෙක්ෙන ම න ොමන්නනං මං හොම වෙනේ නෑ මොහෙමයි ඉන්න කියලා එක්කෙනාට එක්කනට දැනෙන දේ ඒ කෙනාට විදිහට ඇඟෙනවා. එතකොට අපිට මේ බුද්ධ දේශනාවෙදි හම්බ වෙනවා රාගසිත බලවත් වෙන්නේ මොකක් නිසාද සදාකාලිකයි කියල කෙනෙක් හිතුවත්. රාගයේ බලවත් වෙනවා කාමය බලවත් වෙනවා අපි මැරෙන්නෑ කියල හිතුව කැදැ ම මැරෙන් නෑ ම සදාකාලිකයි කෙල හිතුවත් ම මේ ලෝකයක්ත් එක ගණදුනු කරන්නේ බලවත් ඇැලීමගින්. ඇයි යලෙන්නේ මං මෙව දාලා යන්නේ නෑ කියලා. ඒ දෙ කුලීගෙදර නං ඉන්නේ ඒ කුලීගෙදර අවට ගස් කොලන් වැඩිය හිටවන්න බල නෑ ඇතින්නේ අවුරෘතිකින් හමාරකින් යන්න නොනේ හැබැයි තමන්ගම කිය තන ගත්තුත් හදලා වඩලා ඇලිගස් කොල. හිටල ඒකට වෙලා පරම්පරාවට අප ලියලත් දෙන්න බලගන්න මයි. තකට ජීවිතය අපිට නිවෙන්ඩනම්, නිවීමට පත්තෙන්ඩනම්. විරාගේයට පත්තෙන්ඩනම් මේ සංසාර ගමන ඉක්මනටම ඉවර කර ගණ්ඩ ෝන්නන් අපට බුදුහාදුරුවත් වොදා ලිගැන්වීමක් තියෙනවා. ඒක් තමයි අනුස්සති කියන එකද මරණ අනුස්සතිය. මෙන්න මේ මරණ අනුස්සතිය වඩන කරම හතක්. පරිසරය තුළ තියන ඇහැට පේන අපිට ඇහෙන අපිට දකින්න තියෙන ස්වභාවික දේවල් උපමාවකට අරගෙන දැක්කනතිකම දෙයක් භාගතන් වහන්සේ සූත්‍ර දේශනාව උදාහරණයකට ගන්නේ එක හරි ශේෂ්ට කාරණාවක් සූත්‍රයේ ගැ් වෙල තියන හෙම. එකන අපිට තපේ නැත ගැටෙන හැම වෙලාවකදීම මරණය ගෙන වඩන්න පළවා.ැ මේක නේද බුදු හාමුදුරු අරක සූත්‍රයේේදී ඇදලි කරේ කියෙලා ඔන්න ඔොයි කරුණු හත බුදුහාමුදුරුවු තමන්ගේ ශ්‍රාවකයන්ට වදාලා මේ සූත්‍රදේශනාවේ අපි කතා කරන්නේ අද සූත්‍රධාර වැඩසටහනේ අපේ ජීවිතය සැනසිල්ලක්කුදා කරගන්න අපේ ජීවිතය නිවීමකට පත් කරගන්න හරියට හැපපෙන තැලෙන පොඩි වෙන ජීවිත නිදහසේ ගලාගෙන යන මරණ සතිය ප්‍රායෝගිකව වැඩෙන කාරණාවක් තමයි අද සාකච්ා කරන්න හම දැග අපි අතරෙත් සමහරලාවට ඇහෙනවා කියනවා පිත් කියනවා කොච්ච කාලද ජීවතන වුදු හැටක් හැත්තවක් ජීවත්ත දදි එහෙම කියලා අපි යම කොටහගත්ත බව අඟවනවා හැබැයි ඇත්තටම ඒ ඇඟවීම අඟවන්න දේ අපි වටා ගෙන තියෙනවද ඒක අපේ ඇතුළ හදින් ප්‍රශ්න කරන්නවා දැන් මේ අරක බ්‍රහමණේදපු කාලද අවුදු හැටක් හැත්තවක්න අවරුදු හැටදාා. ට කසා බන්ඳලදුන අවුදු පන්සියක් විතර ගම් පස තමයි කසාද බඳන්නේ ගැනෙ අවුරදු විස්සන් විසි පහෙන් කසාද දිඳවනම් අපි අවුරදු පන්සිංගතර තමයි කසාද බැන්දී. අවුදු හැට දාහක් ජීවිතේ. ඒ කාලෙත් අරග ්‍රහ්ණයක් කියනවා ජීවිතය හරි කෙටන්නේ කියලා. නේද තලන්ස එහෙමයි. අපේ දෞරවනීය කල්්‍යාන මිත්‍ර නීතියගම චන්දම අන්ඩිත ස්වාමීන් වහන්සගේ නවසරයි ඒවගේම දිනෝෂ මහත්ම සහාධ මේ පුර පසලොස්සක පෝයේ දවසේ ්‍ර දාා වැඩසටහට සම්බන්ධ වන සෞෘුධ සිල්බතුනි අපේ හාමුදුරුවෝ ප්‍රවේශ අනුශාසනයේද සඳහන් කරපු විදිහට කරුණු හතක් ඇසුරින් වීතරාගීවීමේ අනුසස් අපට වටහා ගන්න අපූරු කවුලුවක් මේ අරක සූත්‍රයෙන් මතු කරලා තියෙන. එතකට මේ අන්තර්ගත්ත කරුණු හත සාකච්ඡා කරන්න එන්න කලින් දිනුෂ මහත්මා මට හිත් වනා මේකේ සඳහන් වෙන එක තැනක් තියෙනෝ සූත්‍රදේශනාව අමරණීය කිසිවෙක් නෑ කියලා. හැමෝම මැරෙනවා. අමරණීය නෑ අපි කවුරුවත්. ලෝකෙත් අමරණීය නෑ. ඒ තමයි සංකත ධර්මවල ලක්ෂණය සංස්කාරවලින් ඒ ඇන හේතු ප්‍රත්්‍යය සමවායෙන් ගොඩනැගිච්ච, සංකත ධර්මයන්හි ලක්ෂණය. ඒවා නිත්‍ය නෑ. ඒවා වෙනස් වෙන සුළුයි. එතකොට ඒ නිසා අමරණීය දේවල් නෑ කියලා. එතුර අපේ ජීවිතයත් අමරණීය නෑ කියන තැනට තමයි මේ සූත්‍රයේ උපමා හතකින් පෙන්නලා බීතරාගීවීමේ අනුසස් පැහැදිලි කරන්න. හරි ලස්සනට මේක පැදිලි කරනවා දිනුෂමහත්ම ජීවිතය කෙටී. අපි කොයිවලේ මැවයිද දන්නේෙ නෑ. ඒකට වයසක් නෑ දැන් අපි පොල්ගහක් ගත්ත ොත්තෙහෙම. දැන් අපේ රටේ අපිට හුරුගහක්නෙ මේ සූත්‍රයේ පොල්ගහ උපමාවට අරගෙන නෑ. ම මේ පැලි කරන්න කියන්නේ පොල් ගහහිෙන් වේලිච්ච පොල් ෙටිවිතරක් නෙමේ බිමට වැටෙන්නේ. වේලිච්ච පොලුත් වැටනවා. සමහර වෙලාවට ගොබලුත් වැටනෝ. කුරුම් බැට්ටිත් වැටනෝ. පොල් වලුපිටිං වැටනෝ එක පාර. කුළඟට සමහර වෙලාවට ගහේ කරටයම කඩල යන. එතකොට වැටෙන්නේ කුරුම් බැට්ටිද එහම නැත්තං කලටිද වේලිච්ච පොල්ද පැහිච්ච පොල්ද මේවාල්ල පිටිම්ම බිම වැටෙනවද ගෙඩිය ගැඩිය වැටෙනවද එහම කාටද කලින් පුරෝකතනය කරන්න පුළුවන් වෙනි. ඒ වගේ අපිට වයසක් නෑ අපි දකි නෝකුඩා දරුවොත් නිය යනවා තරුණ ොයොත් මැරෙනවා. වැසට ගිහිල්ලත් මැරෙනවා දොක් විඳලා මැරෙනවා. හදිසි අනතුරුවලින් උන්න හිට තැන අපි අරොන්දොස්පොට් කියන් මැරෙනවා. ස්වභවිකාපදාවලින් මැරෙනවා. එතට මේ ඔක්කෝොම සලකා බැලුවහම මේ අපි දකින දේවල්න්නේ ප්‍රෘතිවලට අහන දේවල්නි. ඔක්කොම බැලුවහම අරක සූත්‍රය හොඳට පරිශීලනය කරලා ජීවිතයට ගලපගත්තොත් අපිට පුළුවන්කම තියෙනවා අර ජීවන මදය නැති කර ගන්න මද වර්ග ගොඩක් අපි ධර්මය කතා කනොෝ ඒගැන් අපි කලින් සූත්‍රයක් කතා කලා මේ සූත්‍ර ධාර වැඩසට අනි හාමුදුුවනි ජීවන මදය ඉළඟට තරුණ මදය මේ මදය කියන එක ඇතිවීම නැතිවීම සම්බන්ධය එනිසා මේ මේ සූත්‍රයේ අපේ ජීවිතය අනිත්‍යයි ඒ නිසා අපි ඉතාම කෙටිකාලය ජීවත් වෙන්නේ ඒ කෙටිකාලේ ඇතුළෙත් ඇතටම ගත්තවොත් භාගයක්ම අපි බුද අවුරුදු පනහක් ජීවත් ච්චබිණියක් ත්තොත් සි පහහින පලදායි කාලය ඉතුරු විසි පහම දවසෙන් භාගයක් අපි බුධිනිි එතකොට ජීවිත කාලෙන් භාගයක් බොධිණි දැනිතන් අපි අවුරුදු හැටක හැත්තෑයක වැඩ හිටියක් ගත්තා කියලා අවරදු හැටවුුණට වයස පලදායිව අපි ගතකරපු කාලය ඒකෙන් භාගයකට සමානයික අපි නින්දට අක්්‍රියව නිදාගන්නක් කාලේ වැය කරන. ඒ කාලෙ අපි ධර්මය චරන්නේ ධර්මයමැනහි කරන්නේ නැහැ අපි නදී. එනිසා ගැඹුරින් සාකච්ඡා කරුවොත් එහෙම ඉතාම ගෙටි කාලයක් අප ජීවත් වෙන්නේ. සසාහනිත්‍යකෝ බැහපු ප්‍රශ්නය හරි ලසනයි යහපු විදිහ සහ ප්‍රශ්නය අප ජීවිතට ගලපානො ගත්තුොත් මේ මොන ධර්මයක් වනත් අපට ප්‍රතිඵල දායක නෑනි කියලා.ඒක බුදුන් වහන්සේම දේශනා කරන්නේ ධම්මපත් බහුම් පිචේ සහිතම් භාසමානෝ නතක්කරෝහෝති නරෝප මත්තු. හුම් පිචේ සහිතම් බාසමානු. බොහෝසයින් කතා කරන්නේ වේ නමුද ප්‍රමාද වූ තැනැත්තා එක ක්‍රියාත්මක කරන්නේ නෑ. හරියට අනුන්ගේ ගවයන් බලාගන්න ගොපල්ලෙක් වගේ එයාට ධර්මයේ පිහිටක් එන්නේ නෑ. අහ ලතියෙනවා කියලා තියෙනවා හැබයි ජීවිතයට ගලපගෙන නෑ. දැ මේ උපමා හත. බුදුරජාණන් වහන්සේ එදා ජන සමාජයට සහ ජන විඥානයට ගැලපෙන විතට තම දේශනා කරලා තියෙෙන සමර් වෙලාට හාමුදුුවණය අද මේක දේශනා කරන්න වනානං බදු වහන්සේ වෙනත් උපමා පාවිච්චි කරන්න තිබුණ. හරියට යඋපුත් ස් මසේජ එකක් වගේ මේ අද තරුණය වතර තියෙන ඒවන්නේ අර මනුව දේකටක න්නේෙ වන්සීන් මසේජ එකක්වාගේ එක පාරයි බැලුවා එක නැති වෙලා ගිය තාක්ෂණයක්යක්කන්න පරම්පරාවට එහෙම තබයි කියන්න වෙන. නමුත් එදා සමාජයේ පරිසරයක්ත් එක්ක පශුපාලනය කෘෂිකර්මයක ජීවත්වෙච්ච ජනතාවට පාවිච්චි කරපු ලස්සන උපමාහතක් මේ තියෙනු ලෝ. දැඟරස්මෙන්න් වහසේ මොලදත් පහැදිල් කළපු එක කාරණයක් අපේ සිද්ගන්නවා. එතමයි දැන් මේ මිනිස්සු නිතර නිතර දකින සංසිද්ධි තමයි නිදසුන් කොට ගෙනාවේ. එතකොට මේ සිද්ිය දකිද උදාහනකට පිණිබිඳුවක් දකිද්දි මදක්කන්න මරණා අනුස් ැතිය. මෙ මේ ධර්ම කාරණාව තාම. පැත්තකින්ගත්තම හරි තාක්ෂ නිකයි අනිත්තෙක ප්‍රතිඵලදායකය එකෙන අපිට මේ සසරගම නැදීමට මේ දෛනික ජීවිතයේ දී පැහිබින්ඳුවක් දැක්කත් අපේ හිත ගීල නතරෙන ි මරුණ අනුස්සැති එෙම නිස්වාවමිනාස මෙහෙමයි මේ සූත්‍රයේ බුදුහාමුදුරු ඒ වගේ තැනක් පාවිච්චි කරලා තියෙන්නේ අපිට හම්බ වෙනවා කාමයෙහි ඇලුණු කෙනෙකුට තියෙන වේදනාව කොච්චරද කියලා ඉසල්ල තේරුන් න්න නොන මේමක්ද කියන හම එතකොට දැන් උදාරණයක් වස්තුකාම සහ කෙලෙස් කාමකෙන් ප්‍රධාන දෙක්කට කඩලා වස්තුකාමි විතරක් ගන්නක දරුවෙක් දකිනව අම්මා දරුවවා දකින්න දකින්න ඇතිවෙන්නම ගක්ද ද තින තන් හාවා ඒක එකතකින් ධර්ම ග්‍රාාවණෝ ලෝබේ කියල තකොට හස්බන් වයිෆ් දකිනවා ඇතිවෙන්නම ගත්ද ඒත් ලෝබයක් එතනත් තියන්න තන්න හවා එතනක් තිෙන්න කාමය දකිනකොට අපි ඒකට ඇලෙනවා. මුොකක දැලෙන්හ මේක මගේ කියලා. හැබැයි ඒදේ මග කියල මං ඇලෙනවා පිණිබින්දුවක් තනාග තියෙනකොට ගහක මං හිතනවද මේ පිණිබින්ඳුවට සෝර්යාලෝකයේ වැටිච්චි ගම පිිබින්දුව විය කිලායනෝ මං අල්ලගත්ත කෙනත් මේ වගේ මයි කියල හිතනවාද අර පිණිබිඩුවට පයින් ගහල යනෝද. පොන් නෝකයි ධර්මය නෑ කියලා කියන්නේ. නිදර්ශනාවට ගන්න ඕන බුදු හාමුදුර එ නිසයි මේ උපමාවන් උපමේයන් භාවිතා කළේ ඒකයන්නේ මේ සමාජයේ මිනිස්සු අතීතයේ ජීවත් වන්නේේ මහත්මය මිස්සු බාධහමත් එක්ක දැන් මේ සූත්‍රය කතා කරදපි කතා කළ අයු හැට දහක් විතර ගීර්ගයි අවරුදු හට හක් දීර්ගයි කියල කියන්නේ මේ ගෞතම බුද්ධ ශාසනය ඇතියෙන අවරුදු පන්දාහයි. තුට හැට දාහයි ගලපගන බලන්න කොච්චරද කියලා බුදුරු දුළහත් පහලුවන ප තියෙන කාලය. ඉතකොටත් මිනිස්සුන්ට තනකොල ගහ අගතිබුණු පිණිබින්දුවගැන අවබෝධය ඇත්තිෙන්න්න ඒ මිනිස්සු කොච්චර ස්වභාදාමත් එක්ක ඉඳල තියෙනෝද. ලෝක දියුණු වෙලා තිබෙ නැහැ කියන්න පිට බෑ. ධාහරණයක් තමයි මීටවුරුදු දාහකට එක් දහස් පන්සීයකට විතර හාදී තරිදුසු අනුරාධපුරේ මිනිස්සු වැසි කිලියට පාවිච්චි කළේ කටයම් කපපු මේ පූච්චයක් කොහෙද තියෙනෙක් මට හො එල පෙන්නන්නකෝ. තකොට විශාල වැවක තිබුණු වතුරවල තිබුණු පේෂයක නැවැත්තුවේ විසෝකුටුවකින්. සීගිරි ගල මුදුරට වතුර අරංගිය ස්වභාවිකව පේෂපම්පකක් පාවිච්ච කරන්නේ නැතුව හ මිනිස්ු ස්භාධහමත් එක්ක හිටිය කියලා මිනිස්සු ගල්යියුගයක් තුළ ජීවත් වනේ නෑ මනිස්සු ග හොඳ තාක්ෂණයක් තිබුණ දියුණුව තිබුණ. ඇයි නේතුව ස්වබාධහමත් එක්ක මිනිස්සු ජීවත් වනාා. දකට තනකොළ ගහක් මිනිස්සුන්ට පෑගුණ තනකොළ ගහහි පිණිබිඳුව දැක්කා අද වගේ ටින්ටට් කරපු වාහනවල කියන. මිනිස්සු මේ ඉර ආද තාරකා අව් වැස්ස හුළඟ මෙසයල්ලම මිනිස්සුන්ට අත්වෙන් ඉන්න පුළුවන් ුණා. මිනිස්සුන්ට මේවා ආගන්තක වනේ ෑ මිනිස්සුන්ට මේවා අලුත් දෙයක් වුනේ නෑ. දකට හිතල බලන්න තේර්ථකයු දාස්ගානක් කිටපු අරකට පොළවිතියන තනකොළ ගහහි පිණිබින්දුව ගැන අවබෝධයක් තියෙන කොට අරක කියන ශාස්තෘුවරයක් කොච්චර මේ පරිසරයට හිතයිශීව කටයුතු කරන්න ඇද කිය. ඒ නේද මන්ගගේ ශ්‍රාවකයන්ට මරණය ගැන කියල දෙන්නේ. වෙන දෙයක් තිබ්බෙනැද්ද ඒන අරපේ තරදුසකිව වගේ එතැන්ට කලපල කියන්න තිබ්බා. නමුත් බලන්න කුඩා දරුවගේ ඉඳලා මහල්ලා දක්වා රජගෙදර ඉඳලා දුගේ පැල්පත දක්වා සෑම මනුස්සය කුටම තනකොළ ගහක් ප්‍රායෝගිකයි. පිණිබින්දුවක් ප්‍රායෝගිකයි සූර්යා ප්‍රායෝගිකයි. ඔය තුනම නොදැක්ක කෙනෙක් හොයන්න නෑ. එහෙනං එයාලට කියනවා ඔය තුනම නොදැක්ක කෙනෙ ලෝකනෑනේ ආහෙනං ඔය වගේ ලෝකේ කෙනෙකුට කවදාක්වත් මරණයෙන් ගැලවෙන්න බෑ. මොන වස්තුවකට අපි තන්හාාවෙන් බැඳිල හිටියත්. දැන් ඇත්තටම බලන්න මට හිතෙන්නම අරක සූත්‍රය කියවනකොට තරිදුස මේ අරක බමුණා කරල තියන්නේෙම මරණ අනුස්සැති වඩු බේග. පුද්දුම භාවනාවක් යෝජනා කරන්නේ එකයි මේ සූත්‍රය කාරණ හත නිදහසේ තරුණු හරි කැමති කෝපිබොන්න තේබොන්න ඇවිදින්න පාකෙක්කට ගිහිලින්න. මංක කියන්නේ ඔබට ප්‍රේමයක් බිඳන්න පුළුවන්. එක්කෝ පවුලක් බිඳන්න පුළුවන්. ඔබට විවිධ දුකක් පීඩනයක් එන්න පුළවා. ආර්ථික වසනයක්ත් එක මිනිසුන රැකියාව අයිමිවෙන්න පුළුවන්. මොන යම්හෝ ච්චිත්ත කඩාවැටීමක් වෙච්චි වෙලාවක, අරක සූත්‍රයේ තියන කාරණා හතට ඒ කාරණාව ගලපගෙන බලන්න. මේ වෙලා වෙදි මට සැපක් තියෙනවා. තව වෙලාවකද මට දුකක් තියෙනවා. මේ වෙලා වෙද්දී මගේ අම්ම මත් එක්කින් න්නවා. තව වෙලාවකද මගේ අම්ම සදාකාලික මගින් වෙන් වෙනවා. මගේ දරුව මේ වෙලාවෙදි මාර්ත් එක්ක ඉන්නවා. තව වෙලාවකදි මගේ දරුවු මගින් ගෙන් වෙල යනවා. මේ වෙලාවෙදිී මගේ ස්වාමියයම් මාත් එක්ක ඉන්නවා. තව වෙලාවකද ස්වාමයගේ මරණ මට ආරචි. වෙනවා හරියටමකක් වගේද තනකොල ගහ අගතියන පිණිබිින්ඳුවට සූර්යාලුවකේ වැටනකොට තනකොල ගහි තිබුණු පිණිබිඳදුව ගීපුතැනක් කහොයන්න්න නෑ වගේ. මම ළඟ ඉන්න දේවළුත්, මම ළඟතියන දේවළුත්, මම ගොඩනගා ගත්ත දවළුත්, අසුරු මොතක දිී මටහිවලය නවා. දැන් හිතල බලන්න මේ කතාව කියල මේ කාරණා හත්තේ ම අවසානට අපිට ගලප ගන්නපුළුව මකක්ද ජීවිතය අනියතයි. පිණිබින්දුව වැටෙනකොට පිණිබිින්දුව යළි ගන්න බෑ. මේක උදාහරණ එකවත් මැතිතුමනි නැවත වැටිච්චිදේ තරදුව ගන්න බෑ. පිණිබින්දුව පොළොවට ඉරුවට පස්සේ නැවත ගන්න බෑ. ඔබේ ප්‍රිය වස්තුව ඔබට අහිම වනාට පස්සේ නැවත ඒකට පන දෙන්න බෑ. මං අපේ අම්ම කොච්චරල්ල ගන හිටියා තාත් අල්ල ගෙන හිටියාත් නෑදෑයිු අල්ලගැෙන හිටියත් හුස්මටික ගියාට පස්ස නැවතේ එයාලව නැකිිට්ට වන්න බෑ. හරියට කොයි වගේද තනකොළ ගහන් අගතිබුණු පිණිබිදුව පොළොවට වැටිල වේලුණා වගේ. නැවත ය නැගිටටවන්න බෑ. එහෙ නම්මකක්දම කියන්නේ. මරණයට පත්චච්චි දේට නැවත පන දෙන්න බෑ. ආං ඕකටයි බුදු හාන්දුරුවන්ගේ දේශනාවෙද කියන්නේ අරකත්තෝකම කරනවා. මකක්ද කරන්නේ. ජීවිතය අනියතයි. ර නියතයි ඒ කියන්නේ කාම වස්තුූන් වලට තියෙන බැඳීමකින් යම්මූ කෙනෙක් යම් ප්‍රමාණයක් දුරුවෙනවාන හැබයි කාමවස්තුූන්ට ඇලෙනවා කියල කැන සසරමග දරුවන්ටලෙනෙමකක් ද සසර මග බිරිද රැලෙන්නමක් ද සසර මඟ ඒ වස්තුකාමේ පැත්තකින් තියන්න අනි පැත්තරෙන්න්නේ කෙලිස්කාමයට. ලෝබය කියල කියන්නේ කෙලෙස්කාමයක් දවේශය කියල කියන කෙස්කාමය මෝහය කියන්නේ කෙලිස්කාමයක්. මක්ක කියන්නේ කෙලෙස්කාමයයක්, කරෝධහ කියන්න කලෙස්කාමය. මේ කෙලෙස් නිසාත් දැන් ලෝ දැන් කෙනෙක් එතන්න දේශයට කෙනෙක් බැඳනවා. දැන් අපි දැකල තියන මිනිස්සුන්ට කොච්චරමයි ත්‍රිපුරදු කළත් පුරුදු වෙන්න. ඒ මනුස්සයට හරිටකොයි වගේද කුණු ගඳකට යන නහට මැස්සෙක් වගේ කොයි වෙලාවෙත් හිතය තුළමක්ද වැඩන්නේ. දවේශයමයි. අපි කියන එමුස්ස කවද කොත් නා වෙලහිටපු දවස. දකි න්නත් ආසයි කතාවටන කුචු ගවන්නවන මනුසක හින හවක් ගන්න කියලා. එක නිවනස කොයි වෙලාවවෙත් තින්ෙමකින්ද. කිපි චිස්ව භහාවයකින් එක අනිම කෙන්ද. අකුසල නෙම ති දවේශයේ බලවත් වෙලා කෙනෙස් කාමවලින්. දෙකන හි හිත වඩවන දේන කෙලෙස් කයි වඩවන දෙත්නම යාහාර. එ තොටයාගේ හිත වැඩ කරන්නමන වගෙන්ද බලවත් අකුසල කෙලෙස්ස්ොලේ අන්නේ ඒයාලංගිලවට අපි අර කතාලා තරස මුින් මතක් කලානේ. අපි ඔය තන්නගැනේ තරුණ මදේ කියන දේවල් කතා කළ තොටනය තරුණ මද ජීවත්වෙනගෙනෙ. එය හමදාම්මං තරුණේ කියන මානසිකත්වයකින් ඉන්න. මම වයිසට යන්නන්නේ නෑ මම ලෙඩ වෙන්නේ නෑ මම ව්‍යාදියට පත් එයා ඉන්න ඒඒ කියන මානසිකත්වේ. ඒකට තම එයාගිහිත පුරුටදු වෙන්න. එයට කවදක් ජාදම් මෝමි ජරන් කියෙ පුරදු කරන්න බෑ ව්‍යධදිදම් ෝමි ව්‍යවාධී කියනෙක පුරදු කරන්න. බෑ ඒකනොට කොහමත් මරණ දම් මෝමි මරන් කියෙනෙ එක පුුරුදු කරන්න පුළොවන්කමක් වුණෑ. ඔය කෙලෙස් දර්මවලින් හෝ නැත්නං කාමවස්තූන් බාහිර වස්තුූහ අභ්‍යන්තරක වශයෙන්. අතට හු වෙන දව හෝ හිතට ගන්න දේ තුළෙ යම්මූ කෙනෙක් පවතින වනං. ඒකන හදන්නමකක් ද කෙන හදන සසර. ඕන දැන් ඔබ හිතන්න මම සසර හදන කෙනෙක්ද. වස්තු කාමවලින් කෙනෙක් බලවත්නං හදන්නමකක්ද සසර. කෙලෙස් කාමෝලින් කෙනෙක් බලවත්නහ දන්නමකක්ද සසර. සසර හදන්නාට තියනවා චක්‍රේ වගේ පිටිපස්සෙන් නොමනවාද ජාති ජරාාවයාදි මරණ පිටිපස්සෙන් ගා ගෙනනවා හරියටකුයි වගේ කුණු කන්ද කරවල වගේ මොය කටට. එය පිපස්සි නෙමන් ඇඳී නිදාගෙනට අත් ජරාවයි. කාරයෙක් ඉඳගෙන ගියත් ජරාවයි. මොන ෆර්ෆම් එක ගැහුවත් ජරාව. ඇයි උපත්තියත්තෙක් එයාට ජරාව කියන ධර්මතාවේ ලෝක උරුමයි. උනේකට කියන මොනවා කෙලද. ඒ සසර මග. දෙ මේ ප්‍රතින්ති න නිවන් මග. නිවන් මගේට කියනව බුදුරජාණන් වහන්සේ තනගහාග තියෙන පිණිබිඳුව වගේ උඹ අල්ලගෙන ඉන්න කෙලෙස් කාම දුරු කරපංකේනවා ඕක කොයි වගේ ද දුර කරන්න කියන්නේ පොළවට විය කියලා කියනාර වතුර බින්දුව වගේ කෙලෙස් කාමටක සෝදලාරන්න කියනවා යළි ගොඩගන්නේ නැති විදිහට ඒ ඇනමකක්ද ලෝබෙ උපන් තැනදී ලෝබෙ දුරු කර පංක කියයනෝ දවේශය උපන් තැනදී දවේශය දුරු කරහන් කියේනවා. මෝහ උපන් තැනදී මෝහේ දුර කරහන්ක කියනවා ද හාමුදුර කියල කියනවා ඔන්න ඔය මහර්ග ගියොත් එයාටමොකද තියනෙ සසර නිවන් මග තියෙනවා වස්තුුවට බැඳන්න බැඳන්න කියනවා බැඳන්න බැඳෙන්න්නකට දුක තියෙනවා වස් වූ ගොඩනග ගන්න ගඩනගා ගන්න තියෙනනවාද දුක්ගොඩත් තියෙනවා එක දරුව කිටියොත් එක දුකයි දරු දෙන්න කිටියොත් දුක් දෙකයි දරු තුනක් කිටියොත් මේ තුළක තුනත්කනවා දැන් ඉතල බලන්න හෙනම් අත් දෙකට උත්සගන්න බැරි තරං අපිට තියෙනවා නං වස්තූන් එහෙනම් අත් දෙෙක ටුස්සගන්න බැරිමකද තියෙනෙ දුකක් තියෙනවා අන්න බුදු හාදුර කියනවා ඒ කෙනා ලගේ ඇතිවෙන්නේ කාමය කියන තන්හාව ඒකයන්නේ මෙන්න කාමතන්නා බවතන්නා විබෝහතන්න දෙන විද්‍යාපච්චය සංකාරා සංකරපච්චය විඥ්‍යා විඥ්‍යානපච්චය නමරූපන් නාමුරපච්ච සලා එතන ඔන්න පටිච්ච සුම්පාදයනවා එනකට කියනමකදද භවපච්ඡය භවය හදනවා ජාති ජරාාවයාදී. න්නම නොහදන බව අපිට හදනකෝ කාම භවයක් හදනවා රූපි බවහදනවා අරූපි බවහදනෝ. ලන්න කාමතන්නාවෙන් හදනවා මොන අද දන්නේ කාමතන්නා භවතන්නා විබෝහතන්න. ආංුවේ තන්හාව හදන්න එපා ඒක තුළතියන්නේ දුකක් හරියට තනකොල ගහක් අගතියෙන පිණිබිඳුවක් ඉරපායනකොට බිමට වැටෙනවා වගේ බ තන්හාාවෙන් අල්ලගෙනන්න තිබට දුකක් දී ළමයි යන්නේ. ඒ නිසා අල්ල ගන්න පා කියනවා බුදු හාමුදුරු ආන් ඒ කෙනා ගිහිට තමයි මහත් විරාගී බවට පත්වෙෙන්නේ එහම එක ඇනදැන් මේ මුොහොතෙත් අපි සකස්කරමින් පවතින්නේ. සමහට ධර්ම දේශනාවකට සවන් දෙන ඔබ සහ මම සකස්කරමින් පවතින්නේ යහපත සකස්කරමින් පවතින්නේ හැැයි ඒකත් පිළිතුර නෙවෙයි. හේතුව මේ මරණය කියන එක ක්ෂණබංගයි ක්ෂණයයි. නිදසුන් හතෙන්ම කියන්නේ ඒකාර නවනේද තරඳු සමයි නිදසුන් හත එක මැත්ති තම හර ලස්සනයි නද. ඕ අනිත්ත්‍යක තම්මයි අප ස්වාමීන් වහන්සේ දැන් පැහැදිලි කරගෙන එනකොට ඇතැම්විට අපේ සහුරද සෙල්බතුන්ට හිතෙන්න්න පුළුවන්. එතකොට ජීවිතය රිනාත්මකයි කියලද බුදු හා මුදුරුවමේ කියන්නේ. ඇලෙන් එපා අතහරින්න, පිි බඳුවක් තන අගින් ඉරපායන කොටම වියකී යනවා වගේ බිමට වැටුනොත්වය පොළොවට උරාගෙන එතනින් නොපැණ වියකී යනවා වගේ මේ රිනාත්මකයි කියලද ජීවිතය කියන්න කියලා නෑ හැමවෙලාවෙම ප්‍රශ්නිතියන්නේ දිනුෂ මහත්මයා ලෝකයේ නෙමයි තමා තුළන ලෝකේ තුළ නෙමයි තමා තුළ තමයි ප්‍රශ්නිතියන්නේ ඒ නිසා ලෝකයේ ප්‍රශ්න අඳන ගන්නත් බැරි වෙනවා අපිට දැන් නිදසුණක් වෙදිහට අපේ එතමු මෙහෙම එක දවසක් ඇතටම උපදේශන කටයුත්තකට මගේෙළඟට ආාපු යාලුවෙක් කියනවා එයාගේ අලුත්ම ලැප්ටොප් පරිගණකයට ගෙදර තමන්ගේ දරුවා වතුරවක් කරලා පඩි දරුවෙක්කවා වර වීදුරුවක් හරි වතුර බෝතලෙෙන් හරි වදුර දාලා රකී බෝඩ් එකක උඩට දැන් ලොකු ගානත් මේක අද ආර්ථිකය හැටියට ගණඩත් බෑ දැමිලත් වැැිවෙලා කොටේ ඇතුළේ ලොක දත්ත ප්‍රමාණයක් තිබුණ වටිනා දත්ත ඒව වෙන කොහෙවත් ගඩා කරලත් ඔය පෙන්්‍රයිවෙක හෙමත් නෑ ඊමේල් එකෙත් නෑ දැම් මේ දත්ත ගන්නත් අමාරුයි දැන් ලොකු පීඩනයක් මේක අනිත්්‍යක වැදගත්පදේ මේක රාජකාී ලැප්ටොප් එකකා එතනෙක් දීපු එක මම දැම් මේ ආයතනයට දෙන්න ඕනා පහු මගේ වටි දත් නෑ ැ ලකු ප්‍රශ්නයක් මේ වගේ ප්‍රශ්නෝට මුොහොඳ දීපු අය ඉන්න පුළුවන්. ති මං මක්මාව සයාගෙනාව ලප්ට්‍රප එකකිල්ල ගන්න නෙමේ ඇතට මේ සිතේ තියෙන පීඩනය ටික් කියලා සැහැල්ලුවක් ලබාගන්න යාලුවෙක් විදිහට. එතකොට මං අහපු ප්‍රශ්නය තමයි පෙරලා ලැප්ටොප් එකේද ප්‍රශ්න දැන් නෑ දරුවගේ දැ ලැප්ටොප් එකත් තමා දැඩි ලෙස බැඳිච් ිවයිස් එකක් උපකරණයක් දරුවත් ඩිලෙස බැඳිච බහන්සේ දේශනා කරපිතට වස්තුවත් එතකට වස්තුකාම ඊල්ළඟට මේ ඇතුල තිච දත්තත් අපිට ප්‍රයෝජනවත් යනි සපියට බැදිිලයින්න අපි පාසුව දාලා රකිනව දැන් ප්‍රශ්නය දත්තවලද දරවාගෙද වතුරවී දුරුවද ඒ ක්‍රියාවද ලැප්ටොප්ේද මොකේ ද ප්‍රශ්න. ස ටික වෙලාවක් කල්පනා කරලකි වහාමුදුරුවනේ ඒ වත්න මේ ප්‍රශ්නය මගේ හිතේ තමයි ප්‍රශ්නය තියෙන්නේ ැති කරගන්න මොහරි කියන්න ඔොයා දන්න තෙරපියක් චිකිත්සක ක්‍රමයක් නැද්ද කියලා මංකොත් තියනවා මංට ඔයාටත් ොද එන්න ටෙක්නිි එකක් කියල දෙන්න ඇතට අපි මේ කියන්නේක දැන් මේ සූත්‍ර කියන්න එත් එක ලෝක නෙම ඒ ප්‍රශ්න තියෙනෙ අපි තුල දැ ඒ සිද්ධිය ප්‍රශ්ම කද දිනුෂ මහත්ම මේ මම මෙච්චර ඇලිලා ඉන්න මගේ රාජකාරී පරිගණක යන්ත්‍රය නැතිවෙනවා මේක දැ හොරුගත්ත නගම තොට මේක නැතිවෙනවා විනාස වෙනවා, යල් පනිනවා, තාක්ෂණික දෝෂයනවා විදුලියම නොහරි වෙලා මේක පිච්චිලා යනවා කියන අවබෝධය මා තුළ නොතිබෝ නිසා තමයි මේ සිද්ධිය මට මෙතරම් පීඩාකාරී දෙයක් බට පත්වුණි. එනිසා ලෝකය වෙනස් වෙන එක නෙමයි ප්‍රශ්නය. වෙනස්වෙන ලෝකය, වෙනස්වෙන බව මට අවබෝධ නොවීමයි ප්‍රශ්නය තකොට තමයි මේ දැවිලි තැවිලි සහිත කෙලෙස්කාම හාමුදුරෝදේශනාකට පොවිදිධයටට මා තුළ ඇතිවෙලා. ඒවා ඇතුළේ බම කාලයක් තිස්සේ ඔොද්දල් වෙවී උදල් වෙවී ජීවත් වෙන්නේ. අනිත්ක මේ සූත්‍ර ඇතුළේ බුදුරජාණන් වහන්සි සඳහන් කරන්න අ අරක ශාස්්‍රූ මුල් කර ගෙන කය කියන වචනේ නෙමෙයි හාුවනි ජීවිතය කියන වචන. තර ජීවිතය කියන්නේ අපේ ඇඟවිතරක් නෙමෙයි. අපි පරිහරණය කරන දේවලුත් එක්කයි මේක සකස් වෙන්නේ. අපි පවත්වන මානව සබජතාත් එක්කයි ජීවිතය සකස් වෙන්නේ. සහ අපි ඉන්න පරිසරයත් එක්කයි ජීවිතය ගොඩ නැගෙන. ඒ නිසා අපි පවත්වන මානව සබදධතා වෙනස් වෙන. අපි ඉන්න පරිසරය වෙනස් වෙන. සංස්ෘතිය වෙනස් වෙන අපි පාවිච්චි කරන වස්තුූන් වෙනස් වෙන. අන්න ජීවිතය. දැ සමහරු කියනවා අපි ස්කෝල යන කාලය වගේ මේ දැන්නම්. ඉස්කෝලෙ හරි වෙනස් වෙලා. පහගේ කාලේ ලොකු ප්‍රණතාවක්ත් වනේ බැක්ට කූල් කියලා පරණ අධිශිෂ්‍ය ශිෂ්‍යාව ආයි නිලා ඇඳුම ඇඳගෙන තමන්න ගෙන ගත්ත පාසල යන. ඒ ගිහිල්ලාපු ගොඩක් දෙනෙක් කියපු කතාව ම දක්ක සමාජම අධ්‍යහෙම ස්කෝල වෙනස් වෙලා. අපි අනකාේ ගේටවුව මෙහමයි තාපත් මෙහමයි බෙල් එක මෙහමයි පරින්සිපල් ෆස් එක තිබුණේ අතන අර පන්තිය තිබුණේ මෙතන කැන්ටිම මෙහෙමනිෙමි වෙනස් වෙලා දැන් අපේ පාසලුත් වෙනස් වෙලා. එතකොට වෙනස්වෙච්ච පාසලේද ප්‍රශන තියෙන්නේ. ඒ වෙනස, අවබෝධ කර නොගත් මාතු ලයි ප්‍රශ්නැතියන. එනිසාත් දැන් මේ උපමා හතෙම්ම කියන්නන්නේ එක. තනාගතියන පිණිබින්දුවක් සූර්යා දකිනකොට විය කෙන. වැටුනොත් උබෝහන්ස දේශනාගරේ පොලවටයඒක උරාගෙන්න්න විය කියයනු. එතකොට ඒ අවබෝධ කර නොගත්ත කෙන දල් ොලහටත් ගහිලා පිණිබිඳු සොයාන්න ොළුවන්. ය අවබෝධරගට නෑනේ දැන් එහෙම කිරවාම මේ මොන පෝඩ වැඩද්දි කියලා හිනායි බ අපි කරන්නේ එක ඕ අපි කරන්නේ එක දැන් පිණිගතා වන්න මේ කියන්නන්නේ අදැන් අර්මගේ යාලුවටත් තුනේකන විනාසච් ලප්ටප් එකෙන් අපියි ලප්ටොප් එකක් සොයන වන්නේ. ිින්දුව ඒහව පි බිින්දුව තකොට වියක ීපු පිණිබින්දුව වල් දො හටත්දහි ලිස්සයන. හොය වෙන ස්තුක් පද නම් කරගෙන වෙන මානෝ සබධතාවක් පද නම් කරගෙන. තව ලස්සන සිද්ධා කාම් දුරුවන. මේ දවස ලි දකින රපවා හින ෘත්ථිකව රටහරයන වේගෙන් යන. එහෙම වෘථිකයෝ රටහැරයනකොට එක පිරිමි දරුවෙක් තමන්ගේ යාලුවවා යාපෝට් එකකට එක්කංගිය ඇරලවන්න. තියාට හරි දුකයි මගේ යාළවා ලංකාවෙන් යනවා. ඒනව කිය පොදුව පිට ඇන්න නමුත් ඒයිද නැද්දඳින ොරෝකතනය කරන්න බෑ. ඉතින් බදාගෙන අන්ඩලා උම්මදීලා පොටෝ ගහලා ඔක්කොම කරලා තමයි ගිය. ගිහිල්ල මාසයක් යනකොට දැම්ඒයාපෝට් එකටත් ඇරල පුයාලුව. එයා ඇවිල්ල මට කියනවා අර යාලුව සෑහින වෙනස් වෙලාසර කෝල්ල එකක්කත්නෑ මගේ මැසේජුත් සීම් කරනවා විතරයි උත්තරණෑ ම මොල දෙෙහිතුව කාරය බහුල වෙන්න ඇති කියලා. ත් පස්සමට හිතුන නෑ කාර්ය බහුල නෑයා වන්න වෙන දේවල් සමාජමාධ්‍යය දානෝ මම දකිනවා එකනි මගේ ඒවත් ඉතින් බලන්න බැරිකමක් නෑ එය වෙනස් වෙලා එතට දැායෙ කලේ දැන් පිළිබිඳුව හයන එපෝට් එකේ හිටපු පිණිබින්දුව මේක ඊළංඟ උපමාව කියන ගිදිහට අර වහිනකොට සක්‍රිය වෙන ස්ථාවකාලික දියපු බුල ඊළඟට අර දියමත්ත ඇඳ ඉර අපි ආයගිහින් බල නො ඒ එතන තියෙනවද කිය මීට මාසෙකට කලින් කටුනායක ගුවන්තටුපලින් ගුවන්ගතවෙච්ච ගුවන්්‍යනාවට නැගපු යාළුව මාසකින් ඩැන් නැතිවෙන්න පුළුව. එනිසා ජීවිතය කියලා මේ සූත්‍රයේ කියන්නේෙ ඔ නෝක අපේ කය වෙනස් වෙනවා අප අපි මැරෙනවා අපි මැරෙන්නේ ඇඟවි තරක් නෙමේ අර සම්බධතා මේ වස්තු ඒවත් වෙනස් වෙවී යනවා. ක ඒේවා වෙනස්වීයන බ අවබෝධ කරන්න ැරිව හම ැරිමර උපදිධනවා ඉපදීපදි මැරෙනවා සහ කවද හරිදවසක අපේ හාමුදුර දේශනාකට පුද්ජෙට අපි අමරණියනෑ මැරිලයන. අනිතක දිනුශමත්්‍ය මරණයනේ ලෝකයේ ගාමක බලවේ ය. කොහොම දෙහෙම කියන්න කියලා හයි මරණය තමයි ලෝකයේ ගාමක බලවේගය. අපි මේ හම දෙයක්ම කරන්නේ මරණයෙන් ගැලවන්න හෝ මරණය කල්දාගන්න. සරලව කල්පනා කරන්න ඇයි අපි තාක්ෂණය හදලා තියෙන්න්නේ. එක මරණය කල්දාගන්න. එඇ ලඩවෙන කල්දාගන්න. හැදෙන ලෙඩ සනීප කරගන්න ඒත් අයි බැරණ එක කල්දාගන්න. හොඳට බැලුවොත් මේ හදපු බෙහෙත් මේ හදපු යන්ත්‍ර මේ හදපු තාක්ෂණය ස්වබාදහමෙන් අපිටන වේසන කලින් හඳනගන්න හදපු උපකරන ඉට පස්සේ අභ්‍යවකාශය අපි දැංගිහිල්ල ඉඩ හයනවා ක්‍රමතියනෝද කියල අපට තව ජීවිත පවත්වන්න මරණය කල්දාලා තව දවසක් හරි වැඩියෙන් ජීවත්වෙන්න තමයි අපි උත්සාහ කරන්නේ. අසාද්‍ය ලෙඩෙක්. ශි එකකින් හොස්ම ගන්න ැඩිසත්කාරයක එකේක වගේ ඉන්න. අපි උත්සහ කරන්නේ දැන් අපි ජීවිතයට සමුදෙමු කියලද හෙමනැතන් අනේ බුදු දොස්තර මහත්තයෝ තව දවසක් දෙක් හරි මේල ඩාව සේලයින් එකක් දී ඔක්සිජන් තව ටැන් කියයක කයිල්ල තියාගන්න නෙේද. ට ඒයි ඔක්සිජන් ටැන්කි කියෙන පදව අයි සේලයින් හැදයි මේ ඉන්ජෙක්ෂන් හැදුවේ අයි තාක්ෂණය හැදුවයි මේ හැම දෙයක් හැම විශෙන්ම කතා කෙරෝොත්. මරණය කල්දාගන්න අප උත්සාහ කරනවා. ඒ තමයි අප සම්මුති ලෝකයේ අප ප්‍රතක් ජාන අප හැට. හැබයි කොච්චර කල් දැම්මත් ගැලවෙන්න බෑ මයිකල් ජක්ෂර්න අවරුදු එකසිේ පණනහක් ජීවත්වන්න ප්ලෑන් කරපු කෙනෙ. නමුත් අමරිකා එක්සත් ජනපදේ දක්ෂතම වෛද්‍යවර උත්සාහ කෙරුවත් අවුරුදු යකසිය පණහක් ජීවිතය පවත්වන්න එතරම් ධනකුවේරෙක් වෙච්ච වෛ්‍ය උපදෙස්වලට පිටිං වතුරු ගුරක්කත් නොබීපු. වයිද උපදෙස්වලට පිටිින් කෑම නොකාපු මයිකල් ජක්සන්ට බැරි වුණා ඉති නිසා මැරෙනව කියන අවබෝධ යෙන් ජීවත් වුණ හම අපි ඇෙන්ඩි නෑ කියන එකයි මේ කියන්නේ නැත්තන් අප සවෘුද සිල්වතුන්ට ප්‍රශ්නකගේ හාමුදුරුව ඉතින් මරෙනවා මැරෙනවා 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 කිය කිය ජීවත්වෙන්නද කියලා නෑ ඒ අවබෝධය තමයි ඕන මේක නිදුසුනක් තියවා අපි හාමුදුරුව සඳහන් කරපුදිට දිය මත ඇඳ ඉරක් වගේ ජීවිතය කිය වතුර ඉර අන්ඳන්න බෑනි අඳින ශනයන එක නැති වෙන එතා රං කෙටිකාලයයි ජීවිතය පවත්වන්නේ සරලවකිවුවෝ අනු එක්ක රඩුසරුවල් වෙී ගේට ඇරිස් එකට වැඩ කරන්න තරං වෙලාවක් අපිට නෑ ඉතාම කෙටිකාලයි මේ සම්බධතා මේ වස්තු පරිභෝචනය මේ පරිසරය මේවා ප්‍රසවිඳමින් ඇලමින් ගැටමින් ඉන්න කියනකතමයි මේ සඳහන් කරන්න රරිදු සයම කිවයන් පස්සේ මේ අපිට මතක් කින්නමේ. වරෙන්කෝ එළියට වරෙන්කෝ දෙන්න බලාගමුක ඉළඳ දවස සමමාට ඉළඟ දවසක් නැති වෙන්නත් පුළුවන් එකනේදම ඇත හ එනි ස්මිනාස මෙම මේ සූත්‍රම කියන්නේ ර ගැටෙන් නිපා කියන්න තන තරින්දුස නත්තම තැනට මං උදාරය කුතු කරගෙන ඉල්ළඟ තැනට යන්නංකු දැ අපි හම් විච්චි තන්නත්තම ර දහ ඇඳෙපු ඉරක් වගේ තුන්ගන උපමා තුගගේ නිපමාවා දැ පල උපමාව තමයි කතා කල මේ තන බින්දුව බිම්බට වැටනාම වේලිලා යනවා ඒවගේ අපිට හම්බ වෙච්චි අය අහිමි වෙනවා නැව එන්නේ නෑ. නැවතයන පි ඊට පස්ස කියනවත් වැහි පොද වැටුණ හම බෑ දීබුබුලු හටරගන්නවා දීබුබුළුට ඇවිල්ල පුපොරල යනෝ ඒ වගේ අපට තියෙනවා හමු වීම් තියෙන දැ දීබුබුලක් හටගන්න තවත් හමුුවීමකදී දීබුබුල වැදෙන්න්න එ පැ අනිත් බුබල එන්න එෙම එරකට පිණි බින්දු එකනෙ තන කොල ගහේ තිබුණු පින්නක් නෙමේන අහසින් වැටිච්ච එකක් පිණි බින්දුුවක්කාව වියකුණේ බාහිරෙන් අප ීරේ තියෙන ලකක් එක් මීට හිතන් බාහිර බලපෑමකින් තම අර පිණිබින්ඳුව පල්ල හැට වැැටු වෙල්ලගේ එට දී අදි නමකක්ද ක් ඊට අඳින්න කවු්ද ඇගිල්ලකින් ම ලකාග අප ආමගේ ආමුවයි වගේ තමයි මම වතුට ඉරක් අඳනවා ඊර අඳන්න මම හැබැයි අඳින වේගට මකක්ද වෙන්න මැකි මැකිල යනවා ඔය වගේ ඔබ මම අල්ලගන්නවා ඒක වෙන මේ එකත් මෙතෙන මං ඔබ අල්ලගන්නෝ උබට මාවල්ල ගන්න තුයින්නව පුටුව පුළුවන් හැබැයි මට ඔබ වල්ලගන්න පුළුවන් මෙතුම මාත්‍යකාර වැඩසටහන කරනවා මෙතුම මාත්‍යක වැඩ සටහන කරනවා ඔය හාමුදුර අපිත් එක සාකච්චාටනවා කියල අපි අල්ලගන්න ක්‍රමයක් තියනවා ඒ ඒක ඇගෙන්න්නේ දැනෙන්නේ අල්ලගත්තගෙනාට බලන් ඉන්න කෙනාට ඒක වෙන්නේ වෙන්නේ කියන්නේ මංයාව දන්නවා මට එක කෝල්ල එකයි දෙන්න ඕන අනඳි මාතරෝන්ට කියලා මට ඕන දෙයක් කරව ගන්න පුුවල හැබැයි කෝක වනත් දීහි ඇද ඉරක් වගේ ඒ කියන්නේ වස්තුකාමත් කෙලෙස්කාමත් දෙකම දෙකම දී ඇඳ පිරක් වගේ ඒ කියන්නේ අපි හිතන අය වෙනස් වෙ නෑ කියලා වෙනස් වෙනවා ඒක වලක් වන්න බෑ ොළුවන්ද වලක්වන්න බෑ. ගහට පුළුවන්ද ගහේ ගෙඩි ඉදන එක වලක්වන්න. ගහට පුළුවන් එන්න පැයි ඇයි ගෙඩිීට පොහර දුන්නේ මුල්න්නේේ නෑ ගෙඩියී රැක ගත්තේ ගහනේ කොල තිබ්බ නිසා නිමල්ලාවේ. එතොට කර කොලවලින්න්න ගෙඩියී වහගෙන හිටිය හැබැයි කොච්චරුනත් පුළුවන්ද ගෙඩිය ඉදනක වවන්න වලක්වන්න බෑ. ගහට ගෙඩි ඉදනක වලක්වන්න බෑ. ගහට පුළුවන්ද කොලේ ඉදින එක වලක්වන්න ගහට කොළේ ඉදිනෙ එක වලක්වන්නත් බෑ. ගහට කොේදිනක වලක්වන්නත් දෑ. මම අඳින ඉර නොමැකන්න මට පුළුවන්ද වලක් වන්න. මමයි මේ දී ඉර ඇන්දේ මයි ඉලිඳෙන් වතුර බෑවේ මයි පයින්ටුවට වතුර එක දැම්මේ මගේ ඇගිල් එක් ම ඇන්දේ එනි සෛර තියෙන්න්න ඕන පුළුවන්ද තියාගන්න. තියාගන්න බෑ. එහෙනං මම මට තියාගන්න බැරිනම් මට පුළුවන්ද මං වෙනස් වෙන්න ත තියාගන්න. බෑ. ගේ සිත්තුවවිලිට වෙනස් නොකරතියාගන්න? බෑ මේක හරියට උඩේනවා ආය ඇතයනවා. එක්කො සසරට අදාල කෙලෙස් උඩේනවා මම ශක්තිමත් නැත්දම්මකද වෙන්නේ. ඒක බලවත්යනවා. ඕන ඒක බලවත්ච්චිගම්මොකක්ද වෙන්න අන්න සවරල බලනො එක තුොළ සැනසීම යේද. නැත්තම් බිස්්සයක් කරල බල ඒක තුොල සැසීමතියේේද. මේ මාර්ගගේ ගිහිල්ලවලන්න මේඒක තුොලෙස අන්න බලන්නමකරද වෙන්නේ. අර ආපු ඉර මම් බලනො මට ඕන විදිේර තියාගන්න? ුවන්ද කියලා ඒ මැත් අනික් පැත්තර දාලා බල නොමකක්ද අඳන ගමන් ඇඳගෙන යනවා අරක චුට්ටා කර තියන්න බලන්න මට පුළුවන්ද ඒත් දෑ මගේ ශරීරයේ මට මට ඕන විදිීර තියාගන්න බෑ දැ අපි දුන් නම් එතන වාඩි වෙල ඉන්නවා අපි තුන්දරට පුළුවන් වසට යන්න එපා කියල කියන්න අපි තුන්ද නටි කියන්න පුළුවන් දැස්ේක වයිසට යන්න ඇතුව තියන්න අපි මේ ඉන්ඳගෙන ඉන්නකොටත් අපි වයිසට යනවා. ඉර අඳදින වේගෙන් මොකද වෙන්නේ අඳනවත් දෙක්කම්ම මැකීගෙන එනවා අපි සම්බන්ධයක් පටන් ගත්ත තැනම සම්බන්ධය මැකිලේ නවා. දෙකඇ පටන් ගත්තය තැනම තියෙනමකක්ද මැකෙන එක පටන් ගත්ත තැනම තියන්න දුක ඇයි මං කැමති නිසා නීර අඳින්නේ මං අඳින්නේ රක් කැමති නිසා හැබැයි කැමතීර පවතින්නේ නෑ. ඒක් මනටම මැකෙනවාඒ මැකැන මකක් ද වතුර තියෙනස්භාව. වතුරේ රක් කන්දන්නන්නේ ස්තුරැන සංකකාරය වතුරේ ඉර න්දට ඇති ඉන්න හැබැයි කෙනෙ කටුවක් කරගෙන ගලක කොටන බුදුහඳුර මතර කියන්නේ නම මහනනේ ගලක කෙටුව ඉරක් වගේ මරණය එනඟ සාර්ථකයි. ඇයි ඉර මැක නැතුව අවුරුදු දාස් ගානත්තියනවා. අක්ෂර දදාස් ගානත්තියන ගලී කොට පේවා හැබ එක මරණයට බුදුහඳදුර ගත්තේ ගත්ත නෑ මරණයට ගත්තමක්ද දී හන්ද ඉරක් වගේ. අපි ගොඩ නගාගන්න සම්බන්ධතා අපි ගොඩ නගාගන්න බැලීම් අපි ගොඩ නගාගන්න සිටවිලී අපි ගොඩ නගාගන්න තැන දීන්ද ලම මොකක්දවෙන්න පටන්ගන්නේ නැකැන එක විය කෙනයක නැතිවෙලානයකඒ කාටුවත් පාලනය කරන්න බලන්න මේක කියනකොට කෙනෙකොට හිටියෙන් ඕන මකක්ද මම බැඳගත්ද මහත්තයත් වෙනස් වෙනවා එ පටඒ වෙනසටන් ගත බැඳ ගමයි ැ ම ඒක නිස් භාව මට තියෙන්නේ මගිහිත ගලප ගන්න එක විතරයි ඒැනෙ ඉරමැත් ඉර මැකෙන බව දැනගෙන අඳන වනං එය දන්න ඉර මැකෙන බව. මැකුණා කලයට දුකක් කටගන්න. හටගන්න. හැබ ඉර මැකෙන් නෑ කෙලහිත අඳනකොට පොඩි දරුවෙක් නාඩනවම්මල්ලඟට ගෙමකක් කියලද. දිය ඉරක් ඇන්් ඉර මැකිිල ගයක් කියලා. ඒ ඉර ෙම මේ ප්‍රශ්න තිශනය ම අවබෝධය අවබෝධය. මම හදාගන්න සම්බන්ධතාවේ. මම අල් ගත්තදේ. ම ගොඩන ාගත්ද ට ඒතන ප්‍රශ්නතියෙන් එහනම් මට පශ්නතියන මට දුක වැඩි අන්න ඒ දුක මරණය ගැන්නේ අපි හදා හිතන්න එපා මරණය කියලා කැන එකක් කියලා එකක් කෙලැනේ ජීවිතවය තොරවනය එක තමයි මරණය කියලා අපි ඉතන්නේ එක කියල ඒකනෙ මේ සිතුවිලි වලත් මරණ තියෙනවා සිටතුවිල්ල කාව පැවතුනා ඉවරුණ අන්න සිතු විලිවල හමුුවීම් වලත් මරණය තියෙනවා මහත්මයට මේ ිච්චර කාලි තුළ එක වතාව කම් විච්චිමනුසයින්නවා. එක වතාවයි. හම්බුණවෙෙන් උනයිවරයි. ආ මහත්තේ මැරණකංය දක්කෙත්න එය මරණක මහතේ දැක්කෙත්න. ආංගෙ ඉවරයි. තව මරණතියනමොනවාද. තව මරණතිනු සදාකාලිකුම් මෙක්කට ඉඳලා මැරලයනෝ. එකටඉදලා මැරලයනවා. ආංහනං සිතුවිලි වලත් මරණ ඇත්තියනවා. මකක්ද මේන් හටගත්තාමන්. හරියටකොයි වගේද දියකඇඳපු ඉරක් වගේ ජීවිතය අනියතයි මරණේ නියතයි ගොඩ නගාගන්න සෑම දෙයක්ම සංකප්ප රාගෝ පපුරිසස්සකාමෝනේ සෑම දෙයක් මමකක්ද වෙන්නේ සෑම දෙයක්ම ඇති වුනානං නැතිවෙනවා එන සෑම සම්බන්ධයක් මැතිවුනානම් නැතිව වෙනවා සෑම එක්වීමක්ම වෙම්වීමක් වෙනවා සෑම හටගැනීමක්ම නිරුද්ධවීමක් වෙනවා හරියට කොයි වගේද දියක ඇඳපු ඉරක් වගේ දැන් හිතල බලන්න අපිට කොච්චර දියකීර ඇ ඇඳල බලන්න පුළුවන්න්න මේකනෑ ැ. ප්‍රේමයක් බිඳුුණු පසු ආයුධයක් අතට ගැන්ම නොව පිළිතුරවන්නේ. විවාහයේ බිඳුුණු පසු උසාවියට යාමො නොව පිළිතුරවන්නේ. විවාහයක් බිඳනු පසු දරුවන් අනාත නිවාසකට හෝ පරිවාසයකට දැමීමමොනොව පිළිතුරවන්නේ. කුමක් ද අභියෝගේ නම් ජීවිත යාත්‍රාවතුළට ගොඩ වෙන්න ඕ. පියෝජනා කරන්නේ මෙ මේ යුන් දහම්ස භාටුවෝ කච්චරයි ඔබ තරුණෙක් ඔබට අභියෝග බාරගන්න පුොළුව අභියෝගයක් මයි මේ ජීවිතය ජීවිතය කියල කියන්නේ අභියෝගයක් අභියෝගයකට මූුණදීම මයි බුදු දහම කියල කියන්නේ දර තරංසකෝගේ කටි හිතන්න පුොළ මේ නිගටව මකට එකක් බුදු දහම කියල කියැ මරණේ බුදු දහම කැන නනිතිය නෑ ඇත්ද කතාව ලෝකයට පෙන්වාහම එයායි නගිනයාත් ද්‍රාව හරි ශක්තිමත් බිඳෙන බව දැනගෙනයා ජීවත්වෙනවා. මේ ප්‍රශ්නේ මට තිය නවා විසිඳම කොයා ගන්න ඕන එයා ජීවිතන් පලා යන්න නෑ තවත් කෙනෙකු රනතුරක් කරන්නේ නෑ බිඳුණු පසු ඔහු ජීවිත යාාත්‍රාවට ගොඩනගෙනවා මොකක් කියලද මට මේක යළි නැගිට්ටවන්න පුළුවන් කියලා. එහෙනම් දියක ඇඳුපු ඉරක් වගේ ඒ කියන්නේ ප්‍රශ්නය නවා ප්‍රශ්නයනවා. ැග මරණය ගැන තියෙන බයතමයි ලෝකය මෙතරම් මේ මේ වගේ තැනකට ගෙනාවේ. කියන අදහස තරිදු සැකිව්වා එතකට මතක් වුණ මේ Appleල් ෆෝන් එකට Apple ෆෝන් එක නිර්මාතවපල් සමාගම මේ නිර්මාතව ස්ටීව් ජොබ් කියන්නේ මට අවුරුදු පහළවදාසේදී වගේ ඇහුන කතාවක් හෙට දවස මට නැත්තන්. එක අද දවසෙන් මගේ ජීවිත ඉවර වෙනවානම් මම අද මැරෙනවවා ම හිට මැරෙනවාන ොකද කරන්න කියලා කතාවක් කවුරුදු පහල විදි දසේ දැවුණ ඒක තමයි ම අධ කළ කියලා ට ොබ් කියන එතකොට ස්ටීව් ජොබ්ස් මේ කියන විදිට මරනා අනුස්සතිය කෙන මරණය කියන එක වටහගත්තා හැබැයි ඔහු එතනින් පස් තෝරාගත්ත මාර්ගය මොකක්ද මේකම තමයි අරක බ්‍රාහ්මණතාවම අරක බ්‍රාහ්මණයක් ජීවිත අනිතතාව කියවා ්‍රහමචාරි වන්න කියලා කියනවා හැබයි ගිල පේටුවන්න්න වෙන තැනක. නෙද තනුස. ඕ එක හරි ලස්සන්න ප්‍රවේශයක් ඔබ සඳහන් කරේ ස්ටවන් පෝල් ොබ් ටව් බ්ස් කියන්නේ ලෝකෙ හිටපු දැවන්ත ව්‍යාපාරිකයක්. නමුත් මරණය පරත් දන්න එයාගේ ධනයවත් පිරිස් බලයවත් ව්‍යාපාර ලෝකේ ති බිච්ච ශක්තියවත් මදි වුණා මැරෙන් ඕෝන කාලෙක නෙමෙයි ටිකක් අඩුවයිසිං. අගඥ්‍යාශ පිළිකාවක් වැලඳලා ස්ටීන් පෝල් jobොබ්ස් සමුගත්තා. එයා ඔය කියපු විදිහටම හෙට මම මැරුණොත්. ඊට කලින් අද මම ගන්න ඕන තීරණයේ මොකක්ද කියලා දවසක් කල්පනාකිරවා මරණ අනුස්සතිය තමයි. වෙන විදිහැකට නමුත් දර්ශනයකයි මම අද කළ යුතු දේ අද කරන්න පටන් ගත්තා. හැබැ අර මැරෙනවා මැරෙනවා හට මැරෙනවා අවදහරි මැරෙනවා කියකි හිටියන ඒ අවබෝධය එක්ක එයා? ෝකට දැන්ත ව්‍යාපාරයක් ලක්සගානකට රැකයා ජීවත්වන්න ක්‍රමයක් මේ සම්මුති ලෝකයේ පවත්වන්න ක්‍රමයක් නිර්මාණය කෙරවා. ඉතිං එයා ඒ මරනානුස්සති අපේ හාමුදුරුව දේශනාකර පවිදියට අ අතර මග මැරෙන අනුසසරවල්, අනුසර සසරයනු සසරයා දැක්ක් එයා හදපු ඇපල් සමාගමෙන්ම අධ්‍යක්ෂකවරු එයා වෙළවල දම්ම යම් කාලෙක කතාව දන්නවානේ එතුමාම ස්ටැම්ෆර්ඩ් සරසවයේ කොන්වකේෂන් එකකදි මේ කතාාව කිය නොලෝකට කියන බලන්න පුළුවන් යු උ් එකේතිේ නොමේ විියෝස් එයා කියනවා මම හදපු කොම්පැනියෙන් අධ්‍යක්ෂක මණඩලය තවත් පර්ශවයකගේ වැඩදි තොරුතුරු මත පදම් ම වෙලවල දැම්ම සිිකන් වැලියම සමුගන්න සිද්ද වුණ එතකොට එහෙම සමුගත්ත මම ොකක්ද කෙරුවේ. අර මරනාානුස්සතිය දන්න නිසා ගොඩනකපු දේ නැතිවෙෙන අහිමි වෙන බව දන්නා නිසා එලිය ඇැවිල්ල තව්‍යආාර හැතු දැ නෙක්ට් කියන සමාගම පික්‍ෂාර් කියන සමාගම. ඔය ත්‍රීඩ සජීවී කරන චිත්‍රපටි හදන්න. මෙවා ගොඩ නැගුවවා. ගොඩනගල යම් කාලෙක? පික්ෂර් සහන් නෙක්ස්ට ස මාගම මේ ධනය පාවිචි කළ Appleල් නැවත තමා යටතට පවරගත් තම එක ලෝක අමතු කතාවක් තමන් හදපු කොම්පැෙන් තම එලෙව්වා ගහිල වෙන එකක් හදලා ඒකෙ සල්ලිවලින් ආයි මේක ගත්තා. අමුතු කතාවක් හැබැයිඒ සියල්ල කරපු එයා අවසානය ඕක තමයි කිව්වේ. මගේ මේ ධනය මදීමගේ පිරිස මදි මරණයෙන් මාව ගලවන්න. ඉන්දියාවේ ගීත කෝකිලාවිය ලතා මංගේෂ්කාර් මරණා නුස්සතිය වැඩුව අපි දැක්ක්. අවසාන කාලයා කිව්වා. මම කාලයක් තිබුුණ ලෝකෙ මම ගියේ මිල අධිකම වේගවත්ම පුද්ගලික ජෙට්ටියානාවක. මගේ ගෙදරතියෙන සාරි ප්‍රමාණය, ඒවට ගැලපෙන සෙරෙප්පු සපත්තු ප්‍රමාණය. මම පළඳපු මාල ආභරණ ප්‍රමාණයේ, පාවිච්චිකරපු සැන්් පෞඩර් ප්‍රමාණය ගත්තුොත්. අද. මටඒ සිවකට මගේ මරණය නවත්තන්න බෑ අව සාන ප්‍රකාශතිය ංගේ කකාර අදම රෝද පුට ක් ඩ වෙලා ත ෙක රුවෙන් පේ එකට හරි හරි ල් ර නවා ලක් ෝටි ගන්න ල් රි ල තින ඇඳු ෙමේ අදම ඇඳදගෙනඉන්න පරිතාාලෙ ද මේක් සහැල්ලු ඇඳුම කියලා. එතුමයට සිත සකස් කරගන්න පුළුවන් කමතිවුණන් අවසාන මොහොතට. අර සාරිද අර කීර්තියද අර සිින්දුුද සංගීතේද ඒසියල් අත හැරලා මැරෙන් හිත හදාගන්න පුළුවන්ගුුණේ කොහොමද අරනාානුස්සතිය වඩපු නිසා. එනිසා අරක සූත්‍රයේ කියන දර්ශනය ඒ ඒ මාත්‍රාවෙන් දැන් ටvenන් Jobබ් බිනස්මන් කෙනෙක් ලතමංගේෂ්කාර් ගායිකාවක් අපිතම තාව ක්‍රීඩකයෝ අපි දකලා තියෙනෝ. ඊළඟට අම්මලතාත්තල. ගොවියෝ මේ තමන්ගේවෘතියන්ුව තමන්ගේ පරිසරයනුව මන්ට ගලපගන්න පුළුවන් ඒ දර්ශණය. එහම නැතුව අපි අරකබ්‍රාක්්ණය මෙහම කිවවා බුදුන් වහන්සේ උපමාවකින් ඇවත පැහැදිලි කෙරවා. ඉතන්ට මෙන්න නෙමේ ඒ දර්ශනය අපේ සධර්බේට දැ ම ගුරුවරෙක්. එතවට මම මගේ සධර්බයට තමයි මරණනානුසූතිය ගලපගන්න. දැ මදැනගන්න ඕන මද ඔල්විතියාගෙන කරේතියාගැනු ගණඩන ගෝල යෝශිෂ්‍ය ශිෂ්‍යාවෝ හෙට වෙනස් වෙනෝ. එකගලො ලංකාවෙනෑ. ගලොත් එක තියෙන ගුරුෂ සම්බධතා වෙනස් වෙනවා. අපි උගන්න ප ගෝලයවම අපිට විරුද්ධව කම්පලේන් කරන්න පුළුවන් සටන් කරන්න පුළුවන්. එහෙම නැත්තං අපිම කෙලෙස් බලවත්තුනොත් ඒ ගෝලයන්ට විරුද්ධම වැඩ කරන්න පුළුවන්. එත මේ අවබෝධය තියෙන කෙනා නේවයින් ගැලවෙන්නේ. සහ දැම්මගේ ප්‍රශ්න වෙන්නේ තරදස දැන්. අරකපු චරිතක බතුමා කියේපු චරිත දෙක මුදාහන ගතත් ඒගුල්ලො යම්මාකාරයකින් මේම මරණයේ ස්වභාවය කියන එක අවබෝධ කරගන්නවා හැබැයි ඒ අවබෝධ කරගෙන ස්වමිනාංසික වගේ සස්සර මඟ කියනක යම්මට්ටමකින් තේරුම් ගන්නවා. හැබැයි ඒකෙ මිතෙන ක්‍රමය විදියට උන්ට නිසික්‍රමය තෝරගන්න බැරිවනාා හරියට අර අරක බ්‍රහ්මණයා මේක ජීවිතය කෙටි බ්‍රහ්මචාරී වෙන්න ල්ල තට පහිටුව ගන්නගේ නෝගේ ්‍රහ් චරි ලෝක බසර එක බහෝක හම ලෝකක භාගයතුන් වහන්සේ දර්ශන වෙනස්සන කෝමද බුදුරජාණන් වහස කවරුත් ්‍රහ්ම ෝකය තුළ සිත පිහිටවන්න බුදුරු ලෝකට එම පහල වෙන්න ඕනෙත් නෑ බුදුරජාණන් වහන්සර ලෝකයට පහල වෙන්නේ බ්‍රහ්මලෝකවල ඉන්න අටත් එතනින් අත්මිදනමගක් කියන්න එනිසා තමයි මහාබ්‍රක්මය අපා ඇවිදිීම් බුදුරජාණන් වහන්සට වදනා කළොවේ නමු තස්ව බගෝත්තු අර හතු කෙන ගාතාවේ එහ මහා බ්‍රක්්මය වින් බුදුරජාණන් වහන්සේට වදනා කළ තොට බ්‍රක්්මලෝකී නධපතිය තමයි කකෝු මහාබ්‍රක්්මය එතකොට අරකගේ බමු අරක බමුණෑය තමන්ගේ ස්්‍රාවකයන්ගේ සිත පිහිටුවන්නේ බ්‍රක්මලෝක බුදුජාන්හන්සේ බ්‍රක්මලෝක සිට පිහිටු වනම් අරකයි බුදුරජාණන් වහසේ දෙන්නම එකයි හෙම ඒ එක්මතැගේ බුදුරු දෙන්නේ පහලා වෙලා හම එකතනත් නිව නි නිවද කලන. නිවැනිින් අපිට බුද් දේශනාව නවතින තැනක්කො න්න නෑ. මෙතනට බුදුරාණන් වහසේ ශ්‍රාවක සිත් අතර කරන්නේ කොතනින්ද. ශ්‍රාවක සිත් නතර කරන්නේ නිවනි.ඒයන්නේ බුදු හාමුදුර අපට වදාලා බුද්ානුස්සති මෙත්තාච අසුභං මරනස්සති ඉති මා චතුරාරක්කා භික්ු භාවේය සීලවා.උනු ඔය චතුරාරක්කාාව තියෙන්නවුන් ඕකැ ජවිත ප්‍රතිපදාව. එළඟෙට තාානසූත්‍රේද කතා කරන බුදුරජණ වහන්සේ මරණ දම්මූමි මරණ අනතෝති තියබින්න පච්චවෙක්්‍ය තබං ඉති්‍යාව පුරිසේනවා ගහට්ටේනව පබ්ජිතයන බින්න පච්චවෙක්ක තබක්. බුදු හා මුදුරු රණ සතිය වඩන්න දැන් අරක මරණ සතතිය වඩන්නේ බ්‍රක්්මලෝකය කියන්නේ බ්‍රක්්මචාරි වෙන්න කියලා ඇයි බ්‍රක්්ම චරිෙන්ඩ කියන්න බ්‍රක්මෝක කිලපදන් හරිටි කියෙන දරුවන්ටු සස් පිළලියන්න ඇයිුලියන්න කැම්පසකට යන්න ඕකන ඕක තම ඇතනත්යම ැ මේ කරන්න වෙතන්ට එන්න ඉමීඩිය ාග මන අරකත් කියන්නම එකක්ද අරක කියන මරණය වඩන්න මොකට වෙන්නද බ්‍රහ්ම ලෝකටයන්න හැබයි නිවනට යන්න නෙමේ එක නයාර ෂනික ප්‍රතිකර්මයක් කරනවා. ඉක්මනට තැනකට යවනවා. ඒක බුද දේශනාව නෑ. බුදු දේශ යන්නේ හැබැයි බ්‍රක්්මුලූ කිපදිි්චිකෙනකට අපහ මර නෙවෙන්න නැද. අන්න ප්‍රශ්නයක්යනවා. එක නැර අර කවන්්ටික සල්ලිතිකරුණ පස්සේ අයි ඕන අයි ඕොන කාඩ්ික දැම පසෙනෑ නැත්තම්ම කර ආ දුක්කින ඕන කුලිවටරන්න ඕන ධන ොහන්නන ව්‍යාපර්ග අයිඩි පසි් කරන්න ඕන. තිබුත් තමයි කාඩ්ික දාළගන්න? පුොලන් එන අරක කියන්න බ්‍රහ්මලෝකයට අරකගේ ශ්‍රාවකයෝගයාම බ්‍රක්්මචාරී වඳලා ඒ අරක කියන තැන බ්‍රහ්මලෝකයේ ජීවත්තෙන්ට තියෙන බ්‍රක්මාශ ප්‍රමාණය ප්‍රමාණන් පස්ස ඉතිරින් අපහු වෙන්න ඕන. ආපෝ වැටෙන්න්නේ කොතටද ආය සත රපායිට වැටෙන්න්න පුළුවන් අයි තිරිස ආත්මිට වැටන්න පුළුවන් අයයි ප්‍රේත ලෝකෙට වැටන්න පුළුව අය අසුර ලෝකට අය අසූචි කන්න වැසිකිලි වල උපදන්න පුළුව පුළුවන්. එ ්‍රක්හම ෝක තු පහිටි හොඳයිද. ඒක බුදුර වදාරන්න බුදුර වදාරන්නේ බ්‍රක්්මලෝකට යන්න කියල නෙමේ තෞතිසාාවට යන්න කියල නෙමේ. බුදුරජාණන් වහන්සර ලෝකයට වදාරන්නේ සීරු ලෝකවලින් අක්මි දෙන්න කියලා. අන්න සීු ලෝකවලින් අක්මි දෙන්න මරණ සතිය වඩන්න ඕන ඇයි මරණ සති වඩන්නේ මේ කෙලිස් කාමුවලින් සිත නිදහස් කරගන්න. එතකොට අතන ්‍රක්ම චාරවවෙන්නේ බ්‍රහ්මලෝක සිට පහිර එකන බ්‍රක්්ම ලෝකයේ උපදන්න තියෙන කොලිටියක තමයි බ්‍රහ්ම චාරීවීම අරක ග අර ගටට හැබැයි නිවල් ලබන්න්නන තියන කොලිටියකම ගත්ද මර අනසති වඩන එක ඔන්න හරි ලස්සන තැනක්මකක්ද අතනද කියන අ තැනත්තා ආබ්‍රක් මෝකට එන්න බ්‍රක්මලෝකටන්න හැබයි බදුහඳර යායගේ දොස් කියන්න එක හරි ලස්සනට අපි ගන්න ඕන ැනක් යෝුන් දහම්ස භාාවද හරි පාසල්දව ලස්ස නඋපදේශය මොකද ලෝකෙ කවුරුත් සදාකාලික වැරදි කරපු මිනිස්සුත් නෑ ලෝකෙ වැරදි නොකර මනුසෙකවාා ගන්න නෑ භාග්‍යතන් වහන්සේට සාරාසංකයයේ විසිය අසංක කල්ප ලක්ෂයක් පුරාවට උන්හස කළේමුක්දේ තමාතයි වෙච්චි වැරදි හද හදදාපු ගමන. එතකට මහරහතන් වහන්සේලා එකැනේ අසූ මහස්රාව කැන් වහසලත් ඒත් ඒකමයි එකන මේ පාරමී ධර්මයන් පූරණය කරන්නේම තම විසින් කරගත් අකුසලයන්න වැරදිට පාඩමකා ගන්න ඒහම් අපිට මුණ ගහෙනය වැරදි කර පයනේද අපේ අම්මළඟ වැරදි තියන්න පුළවා අපි තාත්තලඟ වැරදි තියෙන්න්න පුළුව අප ගරුරළඟ වැරදි තියන්න පුළුවන් අපේ නිවද කරුළන්ඟ වැරදි තියන්න පුළුවවා හාමුුරළඟ වැරදි තියෙන් පුළවා පාලග ළඟ වැදදි තියන්නන පුළුවවා ලෝකෙ කවුරුත් එක්කෙනෙක් සරුව සම්පර්ණය කළ පෙන්නන්න දෙන්න නෑ හැමෝම ළග වැතියවා. ස්ොල ෙඩිවෙලක් දරද තියවා කොටසක් ගෙඩිකුුණු වෙනවා කොටසක් ගෙඩි ඉදන්නේ නෑ කොටසක් ගෙඩි දෙදන්න කලින්ටනවා. ගස්වලත් තියෙන වැරදි කොටසක් ගස්වල හිෙවනනෑ කොටසක් ගස්සල හෙවන තියෙනවා කොටසක් ගස්ලො පොතු තියෙනවා අරටුවක් නෑ එන ගස් විධ නැද්ද. ගසුත්තිවිදයි. අපි ළගේ තියෙන සරීරිතියන ලක්ෂණ විධ නැද්ද. අතේ තිය නැගෙලි පහයි කාවගේද ඒවත් යවිදයි. අපි කතාාගරන විදිවිද නැද එක වවියි. එනම් මිනිස්සු ළඟ අඩුපාඩුකම් තියනවා. කරන්න ඕන අඩු පාඩුකම් විවේචනය කරන එකද නෑ කරන්න ඕන මකක්ද. අඩුපාඩුකම් ටික ගන්්ඩ දෙයක් යමෙකුගින් තියෙන වනන් වයසනම මේ බලන්න ඕන. දැඟපි බලන්න මකක්ද වයිස ඒ කොමට මට උපදේශ දෙන්නේන්නේය මගේ පුතාානය. නෑ. පුතාඋනත් කියන්නේ මොකක්ද කියලා බුද්ධිමත්ව බලන්න. ඕකට හරිම ලස්සන තනත් තියෙන හිතෝපදේශ මට මතක හිතෝපදේේ. තපදේශතියන එක ගෙදරක න්නවා අම්මයි තාත්තයි පුතයි අම්මයි තාත්තයි පුතයින්නවා තාත් ඔක්කුඹර වැට යනවා ත්ත මකටයෙක්මට මතක තියනෙඉදිද මිත්‍ර සීලි වෙනවා. තාත්තතා මොකටියයව ෙදරගෙනනල පුත්‍රශ්නයෙන් හදනෝ. අම්ම මොකටයට කැමැතිනෑ. අම්ම දකින්නේ මොකක්ද මකටියගේ වැරද්ද. මකටියා සරපයදන්ගෙනවා මොකටිය සරපය ගැන කොල් ගාවදානවා ඔන්න බලන්න අදව අටමං කියන්න. අපේ කොල්ලා මැරෙන්නේම සර්පයක් කාලා ඇයි මොකටය සර්පයයි වයිරයි දැන් අම්මලඟ තියනෙමගක්ද මොකටිය ගැන වැරද්දර් අපටත්වෝයගේ තමයි කතාවක් කියනවා නොගැලපෙන දීගේ හෙවනැල්ලත් දැදැයි කියලා වැරදි දකින්න පුරුදු වෙන්න එපා පේන මොනවාද පේනෙම වැරදි. මොක තමයි ලක අප හැටි අප එහැ හැටි අපි දාගත්ත ගමන් කන්නා අඩිය නිල් පා දැම පේනෙ ලෝ කිමන පාර. ටයි වැරදි දකින්න අප පුරදු වුණු පොඩිකාලිඳදලපේ මනසට අපිට අනුන්ගේ පේනෙම වැරදි ොහ දක්කත් අම්ම ගැප්ගේ වැරදිත් පේන්නේ එක හො දක් පේන්නේ අවසාන්ට මොකටය ගෙදර පුතා අංචිල්ලාධර නැලෙවවා තාත්දගේයක්කු ඹරට අම්ම ගේා කඩපිලට අම්ම ගිහිල්ල එන ටිකට ගෙදරටාව සර්පය මොකටය දැක්ක සරපයනවා හැබැයි මොකටය දන්නවා කොල්ලට පුතාට තාත්තා රාදරේ කියලා සර්පයක් ල ගැ මුකටිය අල්ල ගත්ත සර්පයක් කෑලි ට කල දැම්ම. දැ මුළුව ඇග පුරාම ලේ කාගෙද මකටියගේ අම්ම ගෙට එනොකොටම බැලවා ලේගොඩක් පවැැක් කෙල්ල තියෙනවා පුතා බලද්ධ පුතාාවන් චිල්ලාවේ අනි පැත්ෙන් ඉන්න ලේපෙරාගත්ත මකටිය අතටහු විච්චකින් ගහල දැම්ම කාටද මොකටියට මකටිය මරුණා දැන් අම්ම හිතුවේ මොකක්ද අම්ම හිටුවේ පුතා හැපුව කියලා පුතාග හැපලා දැන් මේ විනාශස කරලා තියෙනෙ කවද මකටිය නුසරත් බැන්න අන්න බලන්න අපේ වැරදි චීතන මනුසරත් දන්න. මේ මිනිහ තමයි මෙමකුටිය කරංගාවේ. අවසාන්ට පුතාගේ ලුස්සල බලද්දි පුතායින්න හොට වටපිට බලද්දී මෙන්න සර්පයක්කන්නවා බෙල්ල කරල දාලා. දැන් මෙරි චිමුකටට පනයි නවාද. ආංයගේ තමයි අපේ ජීවිතවලට. ඒ කියන්නේ අපි හැමත් තිස්සේම දකින්න තවත් කෙනෙ හොඳක් නරකත් දකින්නපා. අරක ගැනත් බුදු හාන්දුරුව දැක්ක හොදක් එහෙම. අර. ිබඳ භාග්‍යවතුන් වහන්සේ අහනවා මහනු එක භික්ෂන් වහන්සේ ලාගින්. අරකට අරක වගේ කෙනෙක්ට බැන්නොත් මොකද වෙන්නේ කියලා. පික්ෂන් වහන්සේලා උත්තර දෙෙනවා එක පවසිද්ධ වෙනවා. මහනනි යමෙක් වනාහි කාමයන්හි ීතරගිය වූ නො එෙක් සේගණනක් ශ්‍රාවකයන් සහිත සමමුහයා පිරිවරු තීර්තකනායකයා වූ මේ සප්ත ශාස්ත්‍රූරයන් කරහි දෂ්ටෝූ සිතින් ආකෝෂ කරන්නේ නම් බනින්නේ නම් හෙතෙම බොහෝ පවරෙස් කරන්නේය. එයාගේ වැරදි ඇති හොඳත් තියවා නිසා බැනල නිකම් පවපුරෝගන්න එපා ඒකන අපිට දෙන උප දෙෙස. ද තරදුස සාමනෙන්මදේ සුතු දේශනාවේ අවසානයේ දී අහන්න ලැබෙන කොටස හරියට මේ අපිට මෑතකාල මේ දැන් අප යන්න වර්ක්ෂප් සොල වැඩමුලුව වල පවුරෂත්ව වර්ධනය කරගන්න පර්සනල් ටාර්ගේ ල්ට යන්නේෙ කොහොමද කියලා හදියේම සමල්ලාවට නැලයිස් කල්ල පෙන්නෝ විශ්ලේෂනය කළ පෙන්න්නවා ඌූල අවරුදු හත්තවක් ජීවත්ුණත් දවස් විසි පන්තාහස් පන්සිය පණහයි ජීවත්වෙන්නේ. අපි හිතන්නේ මේ වෙස්ටන් නොල් එ්ජම එන්නේ කියලා නැනේ න මේ සෝත්ත්‍රය අගට තියෙන. අපි අවුරුදු සියයක් ජීවත්වෙනවා කියලා උපකල්පනය කිරුවොත් ඉරුත්තු තොන් සීයයි. ලස්සන්නට විභේදනය කරල පෙන්න්නනවා. ඒත් සමහර ඉරුත්තුවල අපට පූර්ණ ක්‍රියශීලීව ධර්මයට නැුරුවවෙන්න බැරි ඉරතුන් තියෙන දැන් ශීත ඉරතුව වගගේ ගත්තොත් හෙම. අපිට ඇතැම්වෙලාවට ධර්මදර විනේදර ප්‍රාඥියන් හම්බ වෙලා දහම් සාකච්ඡා පවත්වන්න බෑ එක තැනකට වෙලා ඉන්න වෙන. හරියට වැසිකාලෙ වස්කාලවාගේ. සංචාරයෙන් නවත් වෙලා ඉන්න වෙනවා. එතකොට ඒ නිසා බුදුරජාණන් වහන්සේ ඔය අපි අවුරුදු ගාන වැඩි කරලා දවස් ගතුන්සිේ හැට පයෙෙන් ඉට පසේ විසි හතරෙන් වැඩි කරළලා මෙන්න පැයගාන කියනවා වගේම එදා තිබිච්ච ගණනය කිරීමක්. එහම කැල්කිවලේශන් එකකින් කියල පෙන්නවා. ඉරතුතුන් සීයයි අර්ධ ඉරතුනං හය සීයයි එහම හරි ලස්සනට විග්‍රහ කල්ලා පෙන්න්නවා ඒකනුත් මේ ඉරුත්තුවෙදී සීතලාවොත් මෙහෙමයි මේ ඉරුතුවෙදී වැස්සාවොත් මෙහෙමයි. මේ ඉරතුවෙදී ගොවිතැන් කටයුතු වලට ගියොත් මෙහෙමයි එතකොට අපිට ඔක්කමටික පෙරලා 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 විශ්ලේෂණය කරලා ගත් ධර්මය අහන්ඩ සාකච්ඡා කරන්න ලැබෙන කාලය අඩුයි ඒවගේම සපුරුෂයන් නැසරු කරන්න කල්්‍යයාන මත්‍රියය නැසරු කරන්න ලබෙන කාලය අඩුයි කියලා. ඒම අවසර දෙන්න මේ දැන්ගේ සූත්‍ර දේශනාව ඔබට රස්වාමීන් වහන්සේ සඳහන් කලාා වගේ තවදුරුටත් හදරල කියවන්න කැමැත්තක් ඇති වෙන්න දෙ මේක අවසාන ති කියයනවා හේමන්තයෝ බත්වේල් විසිහතර දහසකි. ය ගිම්හානේ බත්වල් විසිහතර දහ බේල් ගාන්ටත් බත්වේල් ගාන්ටක් කිය. ඒක අපි දවසකට තුන්වේලක් කනව කියල උපකල්පණය කෙරුවො වේල් ගානත් කියන. දැන් ඕකේ. පහළම මයික්‍රෝමලෙවල් එකට ගිහිල්ල බැලුවොත් අද උදේ අද මේ පෝයේ දවස උදේ. යම් කෙනෙකුට උදේ ආහාරය ගණ්ඩ බැරිඋුණා නං ඒක අදහස ආපහු මේ බවයේ, අද මේ පෝසලොස්සක පොයදවසේ උදේ ආහාරය ගන්න හබ වෙන්නේ නෑම තමයට පිණිබිදුව ේලුුණා වේලුණා අමයි හෙටවඋදේට තියන්න වෙන්න පිණිබිඳවා දැන්ගන්න එතන හරි ලස්සනයි අපි සාහිත්‍යය කියන්නේ එකම ගඟට දෙපාරක් බහින්න බෑ කියල දැන්මම කකුල දානකොට තියෙන ගග නිෙමයි කුළ අරගෙන දානකොට තියෙන්නේ ගංග ගලාගෙන ගිහිල්ලා ගංග හරි ඒ ගංඟට අපිතාම මහ වැලිගංග කියලා කියන නමුත් යන වතුර ප්‍රවාහය වෙන අස්වෙලා. ඒ වගේ අදධ ති ිච් පෙන්ි බිින්දුවනෙ මේ ම හෙටව දේට පටනට යන කොට තියෙන්නේ. ඒකත් විය කියලා ගිහිලා නිදව්දේටත් පිණ වැටිලා තිබුණොත් වන්න පිණිබිඳුවක් තියෙන්නේ. තොට මේ වගේන අපි පවත්වන සම්බජතා මේ වගේන අපි පාවිච්චි කරන උපකරන දැන් අපේ තරුණ පිරිසට කල්පනා කරන්න පුළුවන් මම මොලින්ම පාච්චි කරපු දුරකතන මොකද ලත් මාදිලයේ ව එනකොට ඒකත් මොකක් දනේ අර පරණ පිණිබිින්දුවක් වගේ වනාක පිබින්ඳුව කියනටත් වැඩිය ලසන උපමක් සූත්‍රතියනවා අපේ හාමුදුරුවණේ මේ ශක්තිමත් පුරුෂයකු දිව අගටගත් කෙලපි ඩක්ෂේ බැහැර කෙරවා. අපි අපේ සමාර උපකරන යම් කාලෙකද. අපිට ලොකූ සේවයක් කර පුපකරන. යම් කාලෙකද අපට සෑහෙන්න උදව්කරපු මිනිස්සු සහමානව සම්බධතා. යම් කාලෙද අපි ඉගෙනගත් අපට සෙවනදීපු ස්ථාන. අර කෙලපි ඩක්ෂේ දිවාගට ගත් කෙලි ඩක්ෂේය සමහ සිද්ධිවලදි සමහරු බැහැ කරනවානි. අන් බලන්න කොච්චර ලස්සන දුපමාව කියන. එතකොට වැඩිය දුරයන්න එපා නිතර අතේ තියෙන දුරකථනය ජංගමු දුරකථනය මේක ගැන සිතන්න. එතකොට මීට කලින් මම පාවිච්චි කරපු දුරකථනය ඒ කාලේ කොච්චර වැඩ මට කරලා දුන්නද. ඒ අත තියන කොට කොච්චර ගෞරවයක් සමරුවයම හිතන. ලැබ නේද නොත් ඊ ළඟ මාදදිිය ඊළඟ මාදදිලිය එනකොට වෙලඳ පොලට මේ කොයිවාගේද ම බැහැර කෙරුුවේ අර දිවාගට ශක්තිමත් පුරෂයක ගත් කෙල්ල පිඩක්ෂේ බැහර කලා. අපි සමහර සබධතාහෙම බැහර කරලා තිය නොම මේ සසරේ. සමහර ස්ථානවලින් අපිහම බැහැර වෙලාතියනවා මේ සසරේ. සමහරු වෙනකොට කියන්නේ අයි මම පස්පවාගන්න ඔතන. හම කියන්නේ? ආයි මං ඕෝකගේ මූන බලන්න. එතකොට උපමාව හරියට හරි. අ දිවාගට ගත් කෙල්ල පෙඩක්ේ. හැරකෙෙනවාආ පහ එක ලි දරම්මට කටේද ගන්න බෑල පුළුවන්ගුනත් කවරුවත්යෙම කරන්න ත් නෑන දී ල්පනාව තියෙන මනුසේ එනිසා මේ පමහරි ප්‍රබලයි ඒවා ගැඹුරු විදර්ශනාවකට අපට පාර කියලා දෙනවා. දෝකෙ තියෙන කුසල දහම් වඩන්න කියල උපදෙස ඒ කුසල දහම් වඩනවා කියන්නේ විදර්ශනාවත්ක් අපේ මේ ශක්ක්‍යතාව වර්ධනය කරගන්න ලෝක අතාාර්ථය අවබෝධ කරගෙන ජීවත් වෙන්න කියලා. අ කලින් ඔබතු මහපු ප්‍රශ්නයට අපි කියාගෙන ගානේ මේ පමා හතෙම කියන්නේ ජීවිතයත් ඒ හා බැඳිච්චය සංස්කරවලින් හැදිච්ච මේ සංකත ධර්මක් වෙනස් වෙනවායි කියලා ඒ වෙනස්වීම පිළිබඳ හරි ලස්සන කවි නිර්මාණයක් මට හම්බවනා ත මේ කවි නිර්මාණයට මාතෘකාව දාලා තියෙන්නේ ස්කෝලේ නැති වෙලා කියලා එම ස්කෝලයක් නැති වෙනවාද එකන බිල්ඩින්න් ටික කඩම් වැටිලා නෙමයි ඉස්කෝලේ බුල් ඩෝර් කරල දාලත් නෙමෙයි මම හිතයෙන් හදාගෙන හිටපු මම ඉස්කෝලේ යන කාලය ආදරය කරපු ඉස්කෝලෙ නැති වෙලා අද එතට වෙන ඉස්කෝලයක් තියෙන. වෙන ස්කෝලයක් කියන්නේ. ඒ නමම් ඒ හැඩය ඒ පාරෙන්මයි යන්නේ. බිත්තිත් ඒපාටයි. මගේ මනෝකති බිච්ච ඉස්කෝලෙනෙමයි මං හදං හිතෙන් හිටපු ඉස්කෝලනෙ මේ අද තියෙන්නේ. ඉතින් ඕකමනෙ වෙන්නේ. ගියමාසේ පසලොස්සක පෝය දවසේ මම හිතෙන් හදාගෙන හිටපු දිනූෂ ප්‍රියදර්ශන මාහත්මා නෙමෙයිනේ අද ඉන්නේ. ඒ ුව ඒක අනි මනේ හදාගෙන තිීන ඔබතුමා ගැන චිත්‍රයක්. දැන් හොඳමනිිදසුනක් අපි රත්තරම් මාලදානුවනි. එතුට කවරු හරි කෙනෙක් මේ ලෝකෙට සම්මුතියක් ගෙනවොත් නෑ රතරම් මාලනෙ මේ මෙඩ මේ රම්පවැලක් කරපුංච වැලත් තමයි දානන්නේ ආබරණයක් විද්‍යට කියලා. ඕ එහම වෙනස්වෙලා තියෙන වෙනස්වෙන දයමුවෙන් එහෙම දාගන්න සසාග එතකොට මේ ස්කෝලෙත් එහෙම හිතෙන් හදාගත්ත ස්කෝලයක් සම්මුතියක් වෙනස් වෙලා මේ කවි පන්තිය රචනා කරන්නේ නුවන් සම්පත් ගම්මම් පිල එතුවා එහෙම කියලවා ආ අකුර ලියන්නට ලොකුටච හුරු කළ සිස්සත්වය පාස්සුන දවසේ අපි වෙන් කළ අඹගහට මා මේ පොඩි බංකු එක්කළ ඉස්කෝලෙ නැතිවෙලා මම ගමේ යන කල තිබච පරනිස්කෝලේ නැතිවෙලා තලා දැම පිටටනිය ලොකු තට්ටු පුරවලා හොගක්වාහන ඇවිත් කාපාක් හැඩවෙලා. හැඩමහත්වරු ඇවිත් කරයි කලබල කතා ශොපින්කම්පලෙක් එකක් මම යද්දි ඉදිවෙලා මේක හමුදුරටේට දැනෙනම තැනක් තමයි හැඩමහත්වරු ඇවිත් කරයි කලබල කතා කලබල කතා. බසි අපි සනසන අපි නිවන කතා නෙමේ හැඩමහත්වරු ඇවිත් මේ කප්හෙ දා ලසරට ඇඳලා කරයි කලබල කතා ශොපින් කම්පලෙක්ස එකක් මම යද්දි ඉදි වෙලා. ලොකුටීච සිල්ලරන් පන්සලේ කතාවක් නිමල් ඊයලු ආ වෙෙහිරේ ඉඳ වතාවක් යාලුව ඉරේගිහිල්ලක් ඇැවිල්ලා ඒතරම් වෙනස් වෙලා. මැනික දරුවොත් එක්ක ගේ ගාව වගාවක් දොලපාරිවක්කඩේ නෑ මාලු හිනාවක්. රි සරෙත්ව නස් වෙලා දොළ පාරත්නෑ වක්කඩෙත්නෑ මාලුත් නෑ වෙනස් වෙලා. දැන් එතකට ඉස්කෝලඇද ප්‍රශ්නය නෑ. ඒ වෙනස අවබෝධ කරගන්න බැරිවෙච්ච මා තුලයි ප්‍රශ්නේ. දැන් මෙ මේ සම්මුතිය. මේකම තමයි විදර්ශනාවට අරගෙන පරමාර්තය දකින්න මේ සූත්‍රයව ගන්නන්නේ ෝකේ අවසා උපමාව හරි ලස්සනයිද්‍ය ෝෂමහත්ම මරණයට කැපවෙච්ච ගව දෙනක්. වදකාගාරයට ගාතකාගාරයට. එනියනකොට ඇය තබන අඩියක් පාසා ලංවෙන්නේ වදකයාට මරණස්ථානයට මරණයට තිං අපේ හාමුදුරදේශනා කළ උපන් දවස සිට අපි පළවැනි බෝද්ධයකට කේක් කැපුයි කියන්නේ දෙවනි උපන්දිනයට කේක් කැපුයි කියන්නේ තිස්සනි උපන්දිනයට කේක් කැපු අයි කියන්නේ දාන දුන්නයි කියන්නේ පින් අංකරයි කියන්නේ මොනවකෙරුවත් තව අවුරුද්ධකින් අපි ලංවෙලා තියෙන අර ගවදන මරණයට මරණස්ථානයට වදකයාට ලංවෙනවා වගේ අපි ගෙනාපු ආයුශක්ෂය වෙනකං කර්මක්ෂය වෙනකං අපි මේ පියවරක්්ානේ මරුණයට ලංවෙවී යනවා. ඔන්න ඕක අවබෝධ කරගත්ත හම තමයි අපිට සැනසිල්ල ජීවත් වන්නත් සැනසිල්ල මැරෙන්න්නත් පුළුවන්. සුනිි ලාරි රත්නසලියන්නේ දහසක් ඉපදී මිය යන්න පොලවේ මමත් මියන්නට උපන් අයෙක්වෙමි මොකට ද මං ඉපදි ලාතියන කවදහරි ැරන්න. දහසක් ඉපදී මිය යන්න පොලවේ මමත් මියෙන්න්නට උපන් අයෙක්වෙමි. බෞද්ධ සාහිත්‍ය තියෙනවා පොළොව හිනාාවෙනවා කියලා මැරෙන්නාාපු අපි මහපොළොවට අයිතිවාසිකන් කියාගෙන අත්පත් කරගන්නකොට. පොළොව හිනාවෙලා අහනවල්ු සාහිත්‍ය කතාවක් හිනාවෙලා අහනවල්ලු. උබේ තාත්තත් පොළොවල්ල ගත්ත දැංගයාකෝ. උබේ මුත්තත් පොලොවල්ල ගත්ත. දැංගයාකෝ. උඹත් පොළොවල්ල ගන්නවා. තවටික දවසකින් ඔබ සියලු දෙනා. ගේ ගැබටේ න පොලෝ ගැබටවිල්ල පොලොවට පස් වෙලා යනවා එනිසා උඹල කවුරුවත් මගෙන් මිදෙන්නේන්නේ ඒන පොව උඹලට අයි නෑ උඹලඔක්කොම පොලොවට අයිති වෙන දවසක් එනවයි කියල. එතරේ සාහිත්‍යයෙන් කියන්න මේ දර්ශනයම තවුණ. ඔය සාහිත්‍යය කියන කතාව අපේ ජනස්ෘතිය තිබුණනා එකකැන් අපේ ජන මනසේ කහඳුර ගෙන තිබුණ එනිසා තමයි හතරහිනාවෙන් එකකට ඔය හිනාව තියෙන්න්නේ. එතකොට වස්තුුව පොදිගහද්දි ඒ වස්තුුව. පොදිිගහ නිහදහහා බරල හිනාවනලු ය විදිහම භූමිය හිනාාවන හතර හිනාව අප ජනස්තෘති හඳු ෙනනෙ නත ජනස්තෘති හැකිකවනේ බෞද්ධ සංස්කතිය නිසා. ස්වමින්න්නවන්ස අවසාන වශෙන් මේ අරක සූත්‍ර දේශනාාවවිද සඳහන් කරනවා මහනෙනි ශාස්ත්‍රෘූන් වහන්ේ විසින් යමක් කළ යුතු නම් ශ්‍රාවකයන්ට හිතඇතිව අනුකම්පා උපදවා එඒ යුෂ්මුතුන්ට සිදුකන ලදී. මහනිනි මේ රොක්මුල්ලිය මේ ශු්ඥාගාරයෝය ධ්‍යානකරව් ප්‍රමාද නොවයවු පසුවවෙ පිලිසර නොව මේ තොපට අපගේ අනුශාසනාව අවසාන මිනිිත්තු දෙකත් තුනේද මේකන පැදිලි කරන්න පුළුවන් ස්වාමන්්‍යාස බදු හා මුදුරු තරන් ශාස්ත්‍රවරයෙක් ලෝකන. උන්නහා සැවසාන්ට අපිට කියනවා මම උඹලට වැරදි දෙයක් කියලා නෑ හැබැම්බල ප්‍රමාධ වුණඋත්තුම්ට පසු තැවන්න වෙනවා මේ කාරණ වැඩි නැත්තං උඹලට දවසක පසු තැවන්න වෙන ඒ න්න තැන කොහේද හරි මුල් හරිකමන්න මොකක් උනත්කමන්න ඇඳ ුඩ්ඩ ඉඳගෙන හරිකමන්න ඕෝක කරගන්න. ඇවිදින ගමන් හරියෝග කරගන්න. බට්ටික කන ගමන් හරියෝග කරගන්න. හුස්ම රැල්ලක් වැටන වැටෙන වාරයක් ගානේ ඕෝක කරගන්න අප ප්‍රමාධිවෙන්න එපා. ගහක් ොයාගෙන යනකං ඉන්නත් එපා. යන ගමන් ඕෝක කරගන්න දැන් අපි සූත්‍ර පුරාම කතා කලා දද රක් වගේ නොව පිටි පස්සේ. එන ගහක් යටට යනකං ඉන්නහම්බ වෙන්නේ නෑ? පැතිි රන්න පුළුවන්න ඒම වෙච්ච කතාප ඕන තර යනවා රස්සාාවට අප මිනිස්සු ෙරගේී මරණේ ර ගහඩන සිද් ස්සගේ පස්ස එක ඩට කොච්ර ලලා ප්‍රතිබද. බුදු හාමුදුර පිට මතක් කරනවා කොත්තැන හිටියත් කොතන්ට ගියත් මොන තැනකට ගියත් මහනන අප්‍රමාදී වෙන්න කියනවා. මොකටද මින්මි ධර්මාව බෝධී සඳ බුදුවරු ලෝකයට පවත්ත අනුශාශන අතර ම ගතවවාදේ තමයි අක සූත්‍රයේ අගට කියන ගහන්දර. අප්‍රමාදී වෙන්න කියලා. ඒක කියන්නේ සසර දුක් නිවාකරගන්න මේ ගෞතම බුද්ධ ශාසනය අප්‍රමාදී වෙන්න කියන. අපිත් අරක සූත්‍රයේ ශ්‍රාවක ඔබට පැහැදිලි කරමින් බුදුහාමුදුරුවු මතක්කල අවවාදය ඔබටත් තිෙනවා. මකක්ද ඔබත් අප්‍රමාදී වෙන්න. මොන්න තරාතරමක මොන ජගතෙක් ලෙස, මොන කෙරුම් කාරයෙක්ටස මොන දනවතෙක් ලෙස. අපි මේක තුොලි කතාක ලැප සමාගම නිඩදාැ නිර්මාත්‍රෝරය අපි කතා කරපු සංගීතවේදය. මේ සියල්ලෝටම මේක උරුම උනාානං සිංහලයේ පත්වෝ ප්‍රදේශයකින් වැඩසටානිවර කොළොත් යකඩ ගොඩට ගුල්ලු ගැහවන හාල්මල්ල ගැන කවර කතාද. එනිසා ඔබේ මවට මරණයාවනං ඔබ පියාට මරණයාවනං ඔබේ ජීවිතය ඔබට වෙනස්ුනාන ඔබ අප්‍රමාදී වෙන්න ඔබේ ජීවිතයක් මෙතනින් තමයි නවතින්න. එනිසා. සසර දුක් නිමා කරගන්න අප්‍රමාධි වෙන්න කියෙලා පාධනා කරනවා එහෙමයි. අරක සූත්‍ර දේශනාවද භාගතුන් වහසේස් ප්‍රාහකන ජීවිතය කොයිතරංෂණ අයිද. සහ අපි මේ දෙවල්ලට ඇලෙන්න්න එක කොයිතරන් මායාවක්ද කියන එක ලස්සන උපමා හතකින් දේශනා කරනවා. උපමා හත ඔබ මේ සූත්‍ර දේශනාව පරිශලනය කරදදි ඔබට තවතවත්. පැන්න පටන් ගනි නිසා සූතු්‍ර දේශනාව තවදුරටත් පරිචීරණය කර නදපි සූත්‍ර දහරා වැඩසටහනේදී නිවිත්ත කරගත්ත තේමා කරගත්තේ අංගුත්තරණකායේ සත්තක නිපාතය එන අරක සූත්‍ර දේශනාව. අපගෙරෙහි දයාවෙන් අනුකම්පාාවෙන්යතුව මේ දරුම්ම කාරණා විග්‍රහ කරදුන් රාජකය පණ්ඩිත පපුජ්ජපාද නීතිය ගම චන්දිිම ස්වාමින්න් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයඉ වගේම, මේ උතුමූ චතුරාර් සත්‍යය ධර්මා අබෝධි කරන්නට මේ ධර්ම කාරණා අප වෙත දානය කරලා. ලැබුණු ධර්මදානමය පින්කමත් හේතුවේවා වාසනාව ඒවා කියලි සාධනාධ කල පාර්ථනා කරනවා. එවගේම කැළ නිිශ්ි විද්‍යාලයේ ජේෂ්ඨ කතිකාචාය තරෙන්දු දනංජේ වීර ංගමත්මය ඉතාම වැටහෙන ආකාරෙන් සුගම ආකාරයෙන් මේ ධර්මකාරණා අපට පැහැදිලි කරල්ල දුන්න. ඔබතුමාටත් නිදොක් නිරෝගී භාවෙල ේවා කියල පාර්ථනා කරනවා. ධර්ම කාරණා පිළිබඳව විමස්සන්න සහ ඒ පිළිබඳ නැවත නැවත සිතා බලනො. ඔබට අද සොත්‍රදහර ඔස්සේ හොඳ හුයක් ලැබෙන්න්නේ ඇති මේ ලැබුණුහුය ඔස්සේ තවදුරටත් මේ ගමන යන්න. සියල්ල මරණයට ලක්වෙනවා හැබැයි එක දෙයක් හැර. ඒ අජර අමර නිර්වාණයම පමණයි. එනිසා මේ සුවය විඳින්න ඔබට මටවාසනාව ලැබේවා. ඔබට තෙරුවන් සරණයි. thank you